ඉතිංගන්න සුබ සන්ධය ප්‍රාර්ථනය කන හැමෝටම අද දවසේදී මියසික් TV මොකද වෙන්න කියලා අහන්න දකින්න හැමදේටම ලෑස් වෙලායිනේ ටිකක් වෙනස් විදිහ අත්දැකීමක් වේවි. මොකද මේ දවස්වල වැඩිපුරම කතා බහ කරන දෙන්නෙක් එක තමයි මේ වැඩේ අද පටන් ගන්න ලෑස් වෙලායිනේ. ඉතින් මේ වෙලාවේ Facebook එකේ live බලාගෙන ඉන්න කටියට තියෙන ප්‍රශ්න හැම ඕන වෙලාවක comment කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද ඇවිල්ලා ඉන්නවා ලංකාවේ කණ්ඩායම් සංගීතයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා දකුණේ දික්පැලෙන් රේන්ජ් කලාව පටන් ගත්ත බොහොම දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක්, සංගීත කණ්ඩායමක ගායකයා, වාදකයා වගේම නායකයා. ඒ තමයි අජිත් මුතුකුමාරණ. ඒ වගේම තමයි ජනප්‍රිය ගායන ශිල්පිනියක් සපුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ සාමාජිකාවක් කේ සුජීවා. ඉතින් සුබ සන්ධ්‍යාවක් දෙන්නටම. සුබ සන්ධ්‍යාවක්. ඉතින් අජිතයි මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ප්‍රෝග්‍රෑම් එක නමෙන්ම ඇහුවනේ. එතකොට හොඳයි. ඉතින් ඇත්තටම ආරාධනාවක් ලැබුණා, අපි ආවා. ඉතින් මේ දවස්වල ඇත්තටම පහුගිය දවස්වල නම් ඉතින් මේ විභාග තිබුණ නිසා පොඩ්ඩක් ප්‍රසංග යාම එහා වෙලා තිබුණා. දැන් මේ මාසෙ එන මාසෙ ඉඳලා වැඩ පටන් ගත්තා. ඉතින් වැඩගෙන ගොඩක් වෙනස් වැඩ කීප එකකට අත ගහලා තිනවා. ඒ කියන්නේ දැන් රටේ පොඩ්ඩක් වෙනස් වීම් තියෙනවා. මොකද සංගීත කණ්ඩායම් වල මේ සංසදයක් හදලා තිනවා ලයිලු දැනට ඒක හදාගෙන යනවා. නමුත් ඒ වගේ දේවල් ලංකාවේ වෙලා නැහැ. ඒකත් දැනට ලංකා සංගීත කණ්ඩායම් 40ක් දැනට සංසදයේ ඇතුළත් වෙන ජනප්‍රිය සංගීත කණ්ඩායම් 40ක්. ඒ වගේ එතකොට නිල්වලා කැසට් කින් දැනට අලුත් වැඩ කීපයකට අත ගහලා තියෙනවා. ඒ දැනට කතා කරලා තියෙනවා, සාකච්ඡා මට්ටමේ සියලුම දේවල් පවතිනවා. ඉතින් ගොඩක් හොඳ දේවල්. මොකද දෙසැම්බර් මාසෙ වෙනකොට ගොඩක් මියුසික් පැත්තේ ලොකු පෙරලියක් වෙයි. මොකද බෑන්ඩ්ස් වල යන සමාජිකන්ට යන්නත් බැරි මට්ටමක් උදා වෙනවා. ඒක දැන් යන කට්ටිය මේ එක එක ගිහිල්ලා බෑන්ඩ් සදා ගන්නවා, ඒ යනවා බණිනවා. ඉතින් එක එක ඉතු මතයට හැසිරෙන්න පුළුවන් විදිහට මේක දැන් මේ නිදහස ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ සියලුම දේවල් හැදෙන්න ඕන ක්‍රමවත් වුණා නම් හොඳයි කියලා මම හිතනවා. ඉතින් අනිවාර්යෙන් මේ දෙසැම්බර් ජනවාරි වෙනකොට සියලුම දේ වෙනස් වෙයි. සුජීවාගේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මේ දවස් ටිකේ නම් ඉතින් ෂෝස් වලට යනවා. කොළඹ වෙන්නේ. ඉතුරු ටික ඔක්කොම මේ හැම තැනින්ම north east ඒ වගේ තැන් වල පටන් ගන්න east වල නෝ මම එක එතන. ඉතින් ඒක එකක් I think ඒ වගේ ව තියෙනවා. ඒත් එක්ක ඉතින් උයනවා ගෙදර කනම් ඒවත් එක්ක සාමාන්‍ය විදිහට වැඩ කරගෙන කරගෙන යනවා. ඔව්, අරව කොහම වුණත් ගෙදර සාමාන්‍ය විදිහට යනවා. අජිතයි මේ ඉතින් අජිතයි සාමාන්‍යයෙන් කියන්න ඕන දේ කෙලිම උනට කියන කෙනෙක් නේ. ආයේ ප්‍රශ්නයක් නැහැ. කියන්නේ මේ මට හිතුන පොඩ්ඩක් මේ සංගීත කණ්ඩායමේ ආරම්භය 1993 ට ගියොත් හොඳයි කියලා. ඔක පටන් ගන්නකොට ලංකාවේ ජනප්‍රිය චරිත කිහිපයකුත් හිටියා. ඉතින් මොකද අජිතයි පොඩ්ඩක් කියමු. සමහර දන්න කට්ටියක් තියෙනවා, නොදන්න කට්ටියක් තියෙනවා. 93 ඉතින් මේක සාමාන්‍ය පොඩියට මම පටන් ගත්තේ. ඉතින් මේක මුලින්ම නමක් තිබුණෙත් නැහැ. එතකොට සේනක හිටියා මගෙත් එක්ක. සේනක තමයි බේස් ගෙව්වේ. පර්පරින් සංගීත කණ්ඩායමේ දෙවියන් කියන්නේ. ඔව්, සේනක හිටියා. සේනකම අපේ ගෙදර යනවා එනවා. එතකොට අපි යාළුවනේ එක වොලිබෝල් ඉස්කෝලේ එක ඉස්කෝලේ කුමාරතුංග මුනිදාස මහාවිද්‍යාලයට ගියේ. ඉතින් ඉස්කෝලේදී හම්බ වෙනවා. ඒ වගේම අපේ ගෙදර යනවා එනවා. සේනක හිතවත් මට්ටමක් තියෙනවා ගොඩක්. අපේ පවුල් එකේ පවුල් ඉදීම සම්බන්ධයි. ඉතින් ඒක නිසා යාළුකම තිබුණා. ඉතින් එනවා යනවා. ඉතින් සේනගේ මල්ලිත් හිටියා, චන්දනත් හිටියා. දැන් රාහු සංගීත කණ්ඩායමේ රාහු සංගීත කණ්ඩායම දැනට හදාගෙන මේ යන නායකයයි. ඉතින් ඒ දෙන්නා හිටියා. තව සුගත් සිරි කියලා හිටියා. ඉතින් අපි නිකන් ගෙදර කට්ටිය එකතු වෙලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. අපි ගෙදර ගෙදර කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන් එනවා යනවා. අපේ ගෙදර හැම වෙලෙම ගොඩක් කට්ටිය රැඳෙනවා. ඉතින් ඒක අපි එකතු වෙලා නිකන් එතකොට මේ එක්ස්රේ කොළ වලට දාලා නිකන් ලාම්පු දැටි දෙකක් තමයි මේ සිම්බල් දෙකට එල්ලලා තිබුණේ. බොක්ස් ගිටාර් දෙකක් දාලා නිකන් ඉස්සෙල්ලාම මේ පෙරහැරක තමයි දික්වැල්ලේ මේ පන්සලක පෙරහැරක තමයි අපි නිකන් සින්දු කිව්වේ. අපි ලොරියක් උඩ ඔහොම ගහගෙන ගිහිල්ලා ඉතින් එතකොට ඉගෙන ගන්න මම ක්ලාස් යනවා. එතකොට සංගීත කණ්ඩායම් පොඩි පොඩි ඒවා දකුණේ තිබුණා ඒ කාලේ. චූටි චූටි තැන්වල එනවා. ඉතින් ඒවා ඒ කියන්නේ හරි දේ දකිලා ඉගෙන ගන්න තරම් මට්ටමක් ඒවා තිබුණේ නැහැ. ඉතින් ඊට පස්සේ පොඩ පොඩ ඉගෙනගෙන ඒ බැලුවා ඉතින් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම සන්ප්‍රා නීලයි ගොඩක් උදව් කරා මට. ඒ මුල් මුල් අවදී මම ෆලෝ කරේ ගොඩක් දුර සන්ෆ්ලවර්ස් සද්ද නෙමෙයි, චරිතය සහ දැක්ම.
සද්දයක් කියන දේ රෙකෝඩ් බාර කරනවා අපි සකුරා රෙකෝඩින් සෙන්ටර් කරේ මම අයියා අපේ පවුල කට්ටිය කරේ අයියලා දෙන්නේ මමයි ඒකේ මහින්ද අයියා මහින්ද අයියා සිසිරයි හිටියේ ඉතින් ඒගොල්ලන් අපි ඒ දේ කරනකොට සින්දු ඇහෙන්න ගත්තා එතකොට අලුත් දේවල් මොනවද වෙන්නේ කියන තැන මට්ටමත් තිබුණා නමුත් එතකොට මගේ ගීත නිර්මාණය ඒතර රහසක් කියයි පියුමිය බයි සින්දු ටික මම නිර්මාණය කරනවා මම සංගීත ඉගෙන ගත්තා ඒ සර්ලගේ අනුදරුම යටතේ මම ඒව කරන ගමන් ඒව තමයි ප්‍රැක්ටිස් කරේ නිකන් ඔය යන එන ගමන් ඉතින් අවුරුදු දෙකක් විතර ඔක අල්ලගෙන ගියා දැනුමක් නැතුව කිසිම දැනුමක් නැහැ මොකද්ද කරන්නේ කරන්න ඕනේ මොකද්ද කියන එක නැහැ ඊට පස්සේ මුල්ම ගිටාර එක ගේන්න ඒ දවස්වල එනකොට රුපියල් 3200යි බොක්ස් ගිටාර එක ඒක සල්ලි එකතු කරලා අම්මා දුන්නා මේ ඒ ගෙදර වැඩ කරන මනුස්සයෙක් හිටියා එයා ඒ සල්ලි අරන් ගියා ගියාමයි ගිටාර එක ලැබුණෙත් නැහැ ඉතින් ඒ වගේ සෑහෙන ප්‍රශ්න කොඩ කර මූණ දුන්නලා ඒක ඉතින් අද මෙතනට ඇවිල්ලා හිටියට ඉතින් අවුරුදු ගාණක් දුක් වින්දා මේක හදා මේකේ මේ මොකද කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ මේකේ දෙයක් ඉගෙන ගන්න ඕන කොහොමද මේක කරන්නේ කියලා මට්ටමක් තිබුණේ ඉතින් ඔටුවේ ඕෂධ ඉස්සරහා නිහිලුවේ වෙලියත් නිහිලුවේ වුණාට සර් මම ආදරෙ මතක් කරන්න ඕනේ ඉතින් ඒගොල්ලන්ගේ මම දැනුම ගත්තා ප්‍රැක්ටිකලි මම මේක මොකුත් කාගේවත් දැනුමක් තිබුණ නැහැ ඉතින් හදාගෙන අඳුරු දකුණු පළාතේ ලොකුම ස්ටුඩියෝ එක සහ බෑන්ඩ් එකත් මම හදාගෙන ඒක එහෙම නවත්තලා මගේ අම්මගේ මරණයෙන් පස්සේ මම කොළඹට ආවේ ඉතින් ආපු ගමන අවුරුදු 25ක් 25ක් වෙනකොට මම හිතන්නේ මම ලංකාවෙන් බැහැරව හිටිය අවුරුදු 3ක් 4ක් විතර මේ රටේ කලබලකාරී තත්ත්වයක් තියෙනකොට තමයි සේනක මට ඇතෑරුනේ. එතනින් තමයි නිර්මාණය වුණේ පර්පල් රේන්ජ් කියන සංගීත කණ්ඩායම. ඉතින් ඒ වගේ ඇත්තටම දදරත් සහෝදර හිතවත්කම් ඔක්කොම තියෙනවා. ඉතින් මිනිස්සු විදිහට අපි ආශ්‍රය කරන්නේ ඒක නිසා. ඔය උතන්දි සමහර කට්ටිය දැන් අපි රසිකත්වයේත් එක්ක සමහර කෙන මේ සේනක ක්‍රිස් ගුණුයි අජිත් මුතුකුමාරුයි හරි තරහයි. පර්පල් රේන්ජ් සකුරා රේන්ජ් තරහයි. ඕකකට අජිත් අය මොකද දෙන උත්තර? ඕනේ ඉතින් අපේ ගෙදර ඉඳන් මීටර් 300 400ක් වගේ සේනකල ගෙදරට තියෙන. පයින් ඇවිදන් එන දුර ඉතින්. සේනක කියන්නේ මං හිතන්නේ සේනකට වැඩක් කරගන්න පුළුවන්. සේනක ඉතින් ප්ලේයින් පැත්තේ සේනක ඉතින් යම් දාක් දුරට ඉගෙන ගත්තා. ඉතින් මගේ ළඟ ඉඳි තව අපිට හැමදේම ඉගෙන ගන්න තියෙනවා. ඒ අනිත් එක මේ මොන හරි වාසනා ගුණයක් මිනිස්සෙක්ගේ තියෙන්න ඕන. මොන හරි දෙයකින් ප්‍රසිද්ධ වෙන්න නම් අපි එක එක දේවල් වලට ප්‍රසිද්ධ වෙනවා නේද? මියුසික් වලින් ප්‍රසිද්ධ වෙනවා එක්කෝ මොනවා හරි ආට් මොනවා හරි ආට් එකක් තියෙනවා. ඒ වගේ සේනකගේ මොනවා හරි වාසනාවක් තියෙන්නේ නැති. මොකද සේනක උනන්දුවෙන් ඒ කාලේ ඒ මට හම්බෙච්ච දවස් ටිකේ සේනක යම් දෙයක් ඉගෙන ගත්තා. නමුත් මට මං එතකොට ලංකාවේ ගියා. අවුරුදු 4ක් වම ලංකාවේ හිටියේ නැහැ. ඉතින් එතකොට සේනකට මම කිව්වා උඹ උනම් ගරම්පලයන් මචං මම පොඩ්ඩක් මට යන්න ඕන කියලා. ඒතර සකුරානේ සංගීත කණ්ඩායම හැදීගෙන එනාලු. මුල්ලවදී. ඉතින් එතකොට සේනක මම ඊට පස්සේ ඇවිල්ලා සාමාන්‍ය කාලයක් යනකොට මම සකුරානේ හදලා තිබුණේ එතකොට. අමු සේනකත් එතකොට පටන් ගන්න තිබුණේ යම් තාක් දුරට යනවා දැන් බෑන්ඩ් එක මං ආයි ඇවිල්ලා ආයි ගත්තා ඉතින් හෙමින් ගමනක් ආවේ. ඒ වගේ දැනට ඉතින් අඩුපාඩු අපි කාගේ තියෙනවා. හදා ගන්න එක තමයි හොඳම දේ. ඉතින් නැතු තරහක් කාගේවත් නම් මං දකින්නේ නැහැ. මොකද මාත් එක තරහද දන්නේ නැහැ. මම නම් තරහ නැහැ. මොකද මට තරහ වෙන කාරණාවක් නැහැ. මම මගේ ගමන ඇවිල්ලා ඉවරයි ලයිව්. මගේ ටාගට් එකක් තිබුණා මම කොළඹට එන්න ඕන. මම හොඳම ස්ටුඩියෝ එක මගේ ගෙදර හදා ගන්න ඕනේ. හොඳම ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික මගේ දොර ඇරියාම තියෙන්න ඕනේ කියන ටාගට් එකට මම ආවා. ඉතින් මං ඇවිල්ලා ඉවරයි දැන්. දැන් බෑන්ඩ් එක කියන්නේ දැන් කාර්ය බහුලත්වය කියන්නේ දැන් හිරිහැර ඇත්තටම අපිට ලොකුකම නෙමෙයි නිදහසේ ඉන්න ඕන අපි ගොඩක් දුක් විඳා. ඉතින් මියුසික් කරා සින්දු 1200ක් කියලා තියෙනවා ලංකාවේ. අගය කිරීමක් විෂුවල්ස් කරලා නැහැ කරන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ මගේ තනි ගමනක් මං ඇවිල්ලා තියෙන. ඉතින් ඒක නිසා මට ඒව රස විඳින්න පුළුවන්. මොකද මගේ සින්දුවක් මට නිර්මාණය කරගෙන මට අහන්න පුළුවන් එක එක දවසට එක එක විදියට. නේ ප්‍රේම රූප රාම සහිතව පෙන්වුවම අපි කොටු කරලා දිනවා ඒක. ඉතින් ඒ වගේ ගීත ගොඩක් තියෙනවා හැම පැත්තරම ලියවුණු ගීත තියෙනවා. හැම කෙනත් එක්ක ලංකාවේ තියෙන සියලුම කම්පැනි එක්ක මම වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ ආපු ගමන ගැන මට සරලව මං කියන කවුරු කරත් මොන හරි දෙයක් ඉතුරු කරගන්න. සින්දු හරි ප්‍රේක්ෂකයෝ හරි අපි යම් දවසකට දැන් ජෝතිපාල මහත්මයා නැතුණා අපි අදටත් ඒ සින්දු අහනවානේ. ඒක හැමෝම මොන දේ කරත් ඉදිරි ගමන සහ අපේ අනාගතේ පැවැත්ම හදාගති යුත්තේ අපි විසින්මයි. එච්චරයි දෙන්න තියෙන ඇඩ්වයිස් එක. මොකද හෙටටත් මම මේ බෑන්ඩ් එකත් එක්ක දැන් ඇත්තටම මේ මල්ලිල ඒ පහු දවස්වල බෑන්ඩ් එකත් පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණා. ඇති වෙනවා බෑන්ඩ් එකක් ගැන ප්‍රශ්න ඇති වෙනවා. අපි ඒ ගැන කතා කරන්න ඕනේ සරත් මේ දැන් අපි අජිත් මුතුකුමාර කියන චරිතය බිහි කරන්න තමන් විසින්ම ලොකු මෙහෙයුමක් දියත් කළා. ඔව් ඉතින් මම හැමදේම වරද්දලා ඉස්සෙල්ලා වරද්ද ගන්නවා. මුල්ම ගිටාර් එකේ ස්ට්‍රින් එකක් නැහැ මට ගන්න. අදටත් දික්වැල්ල ගැන මම බොහොම දුක් වෙනවා. මේක මියුසික් කරයි කියලා මට කියලා දික්වැල්ලක් ගොඩ ගන්න බෑ. දික්වැල්ල ඉන්න මිනිස්සු සහ ඒ ඉන්න පිරිස දැනගන්න ඕනේ මේ කලාකරුවාගේ වටිනාකම යම් තියෙනවනම්. මම දික්වැල්ලට ආදරේ. මගේ ගම මගේ තාත්තයි ගම අම්මා තිස්සම ආරාමේ. එතකොට මේ මගේ තාත්තයි ගම අද ගිටාරකේ මුල්ම ගිටාරකේ ස්ට්‍රින් එක නැතුව මගේ ස්පෝට් බයික් එකේ කේබල් එක ලිහලා අරගෙන කම්බි ලිහලා නම් මම ගිටාර එකට දාගත්තා. මම දන්නේ නැහැ මම බයයි. ඒතකොට මාතරට යන්න බයයි මම. කොළඹට එහෙම කෙසේ වෙතත්. ඉතින් එහෙම මට්ටමක ඉඳලා තමයි අද මම මෙතන ඉන්නේ. ඉතින් ඒ වගේ අදටත් දියුණුවක් නැහැ. ඉතින් අපි ඒක නම මම කියන්නේ කවුරු හරි මේවා කරනවා නම්
සපෝට් එකක් තියෙන්න ඕන කාගෙන් හරි නේ, එක්ක ගමෙන් තියෙන්න ඕන, එක්ක කවුරු හරි යාළුවෝගෙන් තියෙන්න ඕන. කවුරුත් බලන් ඉතින් මොකද්ද දැන් වෙන්නේ, ඊළඟට මොකද්ද වෙන්නේ, දැනටත් බලන් ඉන්නේ අජිත් මොකද්ද වෙන්නේ කියලා. අජිත් මොකුත් වෙන්නේ නැහැ, බලන්න දේරුවක් වෙන්නේ නැහැ. ඉතින් අර ඒ වගේ මේ උත්සාහය තමයි මම කියන්නේ. මම නොකා නොබී මම මාත රවුන්ඩ් බවුට් එකේ නිදාගෙන තියෙන බොක්ස් ගිතාරේ කොළුවට තියාගෙන රවුන්ඩ් බවුට් එකේ මම නිදාගෙන තියෙන රෑෂෝ එක කැලිප්සෝ ගහන සර් එක්ක ඇවිල්ලා මම කෝට්ස් ඒතොර අහගන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේ මම සෑහෙන දුක් විඳ පුට් සයිකලේ කිලෝමීටර් 20ක් පැදලා තියෙනවා. ඒ වගේ සෑහෙන දුක් විඳලා තියෙන ඉතින් මේක දැන් ඇවිල්ලා බෑන් මෙම්බර් කෙනෙක් හැරෙද්දි මම දන්නවා මෙයාට රෝග ලක්ෂණ පහළ වෙලා. හරි ඒ වගේ කිසිම කෙනෙක් කිසිම තරහන්නේ මේකේ අත්දැකීම් බහුල වුණාම හරි ලේසි ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ කේසු ජීවා නිවේදිකාවක් විතර හඳුනගන්න, ඊට පස්සේ ගායිකාවක් විතර හඳුනගන්න, ඉතින් බොහොම පෙරලියක් වෙන්නේ කොහොමද? නිවේදිකාව නැති වෙන්නේ ගායිකාව නිසාද? එහෙම නැහැ. නිවේදිකාවක් කියන්නේ මගේ පළවෙනි ජොබ් එක වුණේ එක. මම උපාධියක් කරන් ලංකාවට ආපු ගමන් මං ඉස්සෙල්ලාම තෝරගත්තේ, මං කරේ මනෝවිද්‍යාව. ඉතින් මං ඉස්සෙල්ලාම තෝරගත්තේ කවුන්සලින්. ඒක ඔළුවට හරි වදයක් වුණා කාලයක් යනකොට. ඉතින් ඒ නිසාම මේ මම ඒක කරන අතරේ ජර්නලිසම් කරා. ඊට පස්සේ මගේ පළවෙනි ජොබ් එක වුණේ මම ප්‍රෙසෙන්ටර් කෙනෙක් ඇටියට තමිල් චැනල් එක මම ඉස්සෙල්ලාම වැඩ කරේ. ඊට පස්සේ එතනින් ඒ අවුරුද්දේ හොඳම අප්කමින් ඩීජේ අවෝඩ් එක හම්බ වුණා. ඒ නිසාම තව චැනල් එකකින් හොඳ ඔෆර් එකකට ප්‍රෝග්‍රෑම් මැනේජර් කෙනෙක් ඇටියට ජොබ් එකක් හම්බුණා. ඉතින් මම ඒකෙන් තමයි මීඩියා ගැන ලොකු ආසාවක් ප්‍රසෙන්ට් කරන්න සහ මේ ජොබ් එක ගැන ආසාවක් ඇති වුණේ. අවුරුදු තුනමාරක් ඒක කරන අතරේ තමයි මේ සින්දුව ප්‍රසිද්ධ වෙන්නේ. ඊට පස්සේ සින්දුව ප්‍රසිද්ධ වුණා නිසාම, ඒ කියන්නේ ඉංගිමරණ සින්දුවෙන් පස්සේ මම එතකන් ටීවී තමිල් රේඩියෝ ටීවී ඊටියේ සිංහල රේඩියෝ සිංහල චැනල් එක මම ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රසෙන්ට් කරලා එහෙම තිබුණේ නැහැ. එතනින් එහාට මේ අර තමිල් ෆීල්ඩ් එකේ තිබ්බ ඒ කනෙක්ෂන්ස් අඩු වීගෙන තව මේ චැනල් එකක ඒ කාලේ ලංකාවේ නම්බර් 1 තිබ්බ චැනල් එක නම කිව්වට ප්‍රශ්නයක් නැහැ. සිරස මාධ්‍යාලේ කැරෝකේ ප්‍රෝග්‍රෑම් එක පීක් අව සන්ඩේ 5:00 තියෙන ප්‍රෝග්‍රෑම් නිවුස් එකට කලින් පෑ ඒ ප්‍රෝග්‍රෑම් එක කරා අවුරුද්දක්. ඊට පස්සේ ඒ ගමම් ITN ස්වර්ණවාහිනී හැම චැනල් එකෙම වගේ ශ්‍රී එකේ චාට් ප්‍රෝග්‍රෑම් එක හැම පැත්තෙම ප්‍රෝග්‍රෑම්ස්. එතකොට හොඳට සිංහල කතා කරන්න පුළුවන් මං හිතනවා එහෙම. එතකොට මම ඒක අතෑරලා නැහැ. මං ඇත්තට සිං කරනවට වැඩිය මං ඇත්තට ආසයි ප්‍රසෙන්ට් කරන්න. ගොඩක් දේවල් දැන් සින්දුවක් කියනවා කියන්නේ ඒක සැරයක් සින්දුවක් හදාගත්තයින් පස්සේ ඒ සින්දුව එච්චරයි. දැන් ඒකේ තියෙන වචන පේලි සහ ඒකේ තියෙන තනුව තාල එච්චරයි. පොඩ්ඩක් වැඩ දාලා කරන්න පුළුවන්, කියන්න පුළුවන්, චුට්ටක් පර්ෆෝම් කරන්න පුළුවන්, එච්චරයි. හැබැයි ප්‍රසෙන්ට් කරන එක ගැන එහෙම නෙමෙයි. දැන් ඒක ඒක දවසට ඒක ඒක නිකන් කියන්නකෝ ඔයා ප්‍රසෙන්ටර් කෙනෙක් ඇටියට ෂැට් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියලා හැමදාම ඔයාට අම්බ වෙන්නේ අලුත් කෙනෙක්. ඒතකොට හෝම්වර්ක් එකක් තියෙනවා, ප්‍රිපෙයා කරන්න තියෙනවා, අලුත් දෙයක් කරන්න පුළුවන්. හැමදාම එකම ප්‍රශ්න අහන්න නැතුව වෙන දෙයක් ඔයාට කරන්න පුළුවන්. ඒක හරි ක්‍රියේටිව් ජොබ් එකක්. සින්දු කියනවා කියන්නේ හරි ඊසි සහ ලොකු ආශිර්වාදයක් දෙයන් දෙය බුදුන්ගෙන් ලැබුණොත් විතරයි ඔබ කරන්න පුළුවන්. පොඩි පැක විනාඩි 20ක කාලයකින් මුළු රටක්ම මුළු ලංකාවටම සින්දුවක් කීට කරලා ඒගොල්ලන්ව සතුටු කරලා සල්ලි තඹ කරන් ගෙදර එන ජොබ් එකක් එක. මේක එහෙම නෙමෙයි. මේක ගොඩක් හෝම්වර්ක් කරන්න ඕන, ගොඩක් ප්‍රිපරේෂන් කරන්න ඕන, ගොඩක් හැම එකක්ම අත්දැකීමෙන් ඒක ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් බලන්න ඕන. ප්‍රසෙන්ට් කරනවා නම් කොහොමද ඒගොල්ලෝ කතා කරන්නේ, කොහොමද කැමරා එකට ඇංගල් වෙන්නේ, කොහොමද ඔයාගේ වොයිස් එක කොතනින්ද මයික් එකට කැච් වෙන්නේ, හැම දෙයක්ම. මේකයි එකයි ගොඩක් වෙනස්. අරක හරි මේ ඊසි ජොබ් එකක් කියන්නේ ඒකට අනිවාර්යෙන් බ්ලෙසිං එකක් ඕනේ. මේක ට්‍රේන් වෙලා හරි කරන්න පුළුවන් එකක්. ඉතින් ඒක අතෑරලා නැහැ. ඒක තමයි ඒකට තමයි මම ගොඩක් ආස. වෙලාව හරි කාර්ය බෝලයි අතර කියනවනම් ගොඩක් වෙලාවට මම පැය 4ක් 5ක් වගේ නේ අය නිදාගන්නේ. ඒ වගේ ඒ නිසාම මම ඒක දෙකම කරන්න එමුච්චර උනන්දු වෙන්නේ නැහැ. කවුරු හරි කතා කරලා
අනේ මේක කරන්න කියලා කිව්වොතින් ඉතින් පොඩ්ඩක් සලකලා බලනවා. සලකලා බලනවා. ඔන ඒක මම ඒක එච්චර හිතුවේ නැතත් අයියා හරි ආසයි. මේ මොනාරි එම දෙයක් අලුත් දෙයක් කරන්න පටන් ගත්තම මට වැඩි උනන්දු වෙන්නේ අයියා එකට. ඒක කරන්න ඒක කරන්න 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 කියලා ඉතින් ඒ නිසා පොඩ්ඩක් එහෙම තමයි යන්නේ. මේ සකුරාණන් සංගීත කණ්ඩායම ආරම්භ කරන සජිත් මුතුකුමාර කියන ගායන ශිල්පියාට සමහර වෙලාවට විවේචන තිබ්බා. තමන් කියන දේ අදටත් තියෙනවා. විවේචන කියන්නේ මෙහෙම චරිතයක් වෙන්න බෑ කතා කරන්න ලයිරු. මොනවා හරි කරොත් විතරයි කතා කරන්නේ. නැත්තම් අතහැරලා දානවනේ. මම කැමති ඒකට. ඔය ගීත සම්බන්ධව නොයෙකුත් විදිහේ විවේචන තිබ්බා. මේ මේ සමහරට එක එක විදිහේ නම් පට පැඳින්නත් ගත්තා. ඔව්. නම් තියෙන බස් අජිත් ඔය ඕන කොහොම කියනවනේ මම. මේ එහෙම එහෙම කියන්නේ දැන් ඒ එහෙම නම් පට බැඳනකොට තමන්ට දැන් ජනප්‍රිය චරිතයක් වගේ ජනප්‍රිය චරිතයක් නෙමෙයි. එහෙම පොඩි එකක් තියෙන දැන් ඔක ජනප්‍රිය කෙනෙකුට නම් ඔක දුක හිතේ අනේ මට මෙහෙම වුණාගේ මම ජනප්‍රිය චරිතයක් නෙමෙයි. මම දකින්නේ මම සාමාන්‍ය කෙනෙක්. මට පුළුවන් සාමාන්‍ය සාමාන්‍ය ෂෝටක් ගහන් පාරේ ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා කොට්ටාවට ගිහිල්ලා මගේ වැඩ ටික කරන් ගන්න පුළුවන් මට මේ දික් වැලේ හිටියත් ඒත් එහෙම මේ හිටිත් ඒත්. ජීප් එක පැත්තක තියෙනවා. මම යන්නේ මගේ විදිහට. මොකද ලෛරු අපි ඉන්නේ අපි මේ සින්දු කියන්නේ කාටද? අපි සින්දු කියන්නේ අපේ සාමාන්‍ය පීඩිත පන්තියට. මේ මිනිස්සු සින්දුවක් අහන්නේ බස් එකේ යන ගම. දැන් ඕකේ මෙතන ඉඳන් වැඩපළ ඇරිලා ගෙදර යන විනාඩි 10ට සින්දුවක් ඇහෙනවා. ත්‍රිවිල් එකේ ඉඳලා කඩේට ගිහ සුපර් මාකට් එකට ගිහ බඩු මොනවා හරි ගේනකොට සින්දුවක් ඇහෙනවා. ඔය ප්‍රාඩෝ වල ලොකු ලොකු වාහන වල යන මේ මහත්තුන්ට එහෙම දොස් කියනෝ නෙමෙයි. ඒකේ අපේ සින්දුවක් ඇහෙන්නේ නැහැ. මේ මාස් මීඩියා එක සාමාන්‍ය පීඩිත ජනතාව තමයි අපි උස්සල මේ ස්ටේජ් එකක් උඩින් තියලා තියෙන්නේ. අදට ෂෝ එකක් ගහුවොත් රුපියල් 100ක් 200ක් දීලා ෂර්ට් එක කරකවන්න ගිහම ගලවලා කරකවන ඒ අපේ ඒ කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ සින්දු අහලා ඒ මාකටින් එකක් ඒ පිරිස තමයි මේ පොළවේ පය ගහලා ඉන්න පිරිස. අනිත් කට්ටිය නැතුව නෙමෙයි ඒගොල්ලන් එක එක ඒගොල්ලන්ගේ රේන්ජර්ස් වල ඒගොල්ලන් ඉන්නවා. නමුත් ඒ මිනිස්සු තමයි අජිත් කියන චරිතය ගෙනා. දැන් බස් එක යන නිසා සින්දු බස් දැන් සාමාන්‍යයෙන් මේ දැන් අපි මේ ඉන්නේ ඒෂියන් රටකනේ යුරෝප් රටක යන්න කියන්නේ නෝ රේ ඔය උඩට යන්න කියන්නේ. එතකොට ඒ රටවල ඔක්කොම තියෙන්නේ ප්‍රාඩෝ බෙන්ස්. ඒවා තමයි හයර් කරන්නේ. බස් එන්නේ තියෙනවා සාමාන්‍ය දුරට යුරෝප් රටක. එතකොට මේ එන එක ප්‍රාඩෝ තිබුණා. එතන මේක එහෙ මේ තත් දෙනවා ප්‍රාඩෝ අජිත්. ප්‍රාඩෝ අජිත්. බෙන්ස් අජිත්. ඉතින් බස් අජිත් කියන එකේ ලෝගෝ එක දැන් ඒක කවුරු හරි මට දෙන්න දැම්ම නම් මගේ ඔළුව තියෙන එතනනේ. ඒ වගේලා ඉතින් මේක මේ මඩක් ගහන්න ඕන නම් මං හරි කැමතියි ඒක. මොකද ඒ වගේ මිනිස්සු තමයි මාව උස්සලා දීුවේ මෙතන. අදටත් ෂෝ එක දැන් හෙට අනිද්ද අපි ෂෝ එකක් ගන්න ගියාම මිනිස්සු රුපියල් 100ක් 200ක් දීලා ඇවිල්ලා ඒ මිනිස්සු තමයි අපිට කන්න දෙන්න දීලා තියෙන්නේ. ඒක අමතක කරලා මම නෑ මට එහෙම කියෙන් තියනවා මට එහෙම කරන්න එපා කියන මට මේ මම නෑ. ඉතින් ඒ මිනිස්සු තමයි අදටත් හෙටටත් මට මොනවා හරි වුණත් මාව බලන් ඉන්නේ ඒ මිනිස්සු. ඉතින් ඒ මිනිස්සු තමයි අපි මෙතනින් දීුවේ. මේ දැන් සංගීත කණ්ඩායමේ ආසන්නම සිද්ධියක් තිබ්බනේ සංගීත කණ්ඩායම ඔය සංගීත කණ්ඩායම කීපට කීප වතාවක්ම සංගීත කණ්ඩායම පිරිස හෙට මෙහෙට වුණා. ඔය හෙට මෙහෙට වෙන්නේ මෙහෙම මගේ තියෙනෝනේ ලයිව් ක්‍රමයක්. ලකුරා රේන්ජ් කියන ක්‍රමේ මම දැන් හදලා දෙනවා 80 දෙනෙක්. බෑන්ඩ් එකේ එලියට ගිහිල්ලා දෙනවා. ඒක චරිත විහි කළ හැම සංගීත කණ්ඩායකම එක්කෙනෙක් ඉන්නවා. ගොඩක් දුරට දකුණේ නම් ගොඩක්ම ඉන්නවා. ඉතින් මේගොල්ලන්ට මගේ ක්‍රමවේදින් මගෙන් ගන්න දෙයක් යම්කිසි දෙයක් තියෙනවා. මගේ ට්‍රේනින් හවුස් එකක් වගේ මම මේක මේ කියලා දෙන විදිය සහ කන බොන විදිය හැසිරෙන විදිය රටවල් වල එක්කන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔය ගියපු හැම කෙනාම ටුවර් එකක් හරි ගිහිල්ලා තමයි මෙතනින් බහැලා ගිහිල්ලා තියෙන්නේ. එච්චර ට්‍රේනින් එකක් මම දෙන්නේ මගේ ස්ට්‍රික්ට්ලි 8 නම් 8 9 එන 9. මාත් එක්ක මේ වෙන බෑන්ඩ්ස් වල වගේ මේකේ මොනවා හරි මද්දවි පාවිච්චි කරනවද නැත්නම් මේ වෙන වෙන වලට මතක යන්න බෑ. මොකද මම මේක ස්ටෑන්ඩඩ් විදිහට හදලා තියෙනවා. ගෙදර වුණත් වෙලාවට ප්‍රැක්ටිස් කරන්න ඕන, වෙලාවට වැඩ කරන්න ඕන. පඩි ෂෝ එකෙන් පඩි ගෙවුවේ නැත්නම් මම වෙනම මැනේජර් කෙනෙක් දාලා පඩි දුන්නා. මැනේජර් කෙනෙක් කියන්නේ යනවා. අන්තිමට ගොඩාක් ප්‍රශ්න ඇති වෙලා මේකේ ගස්ට නැති වෙන්න ගත්ත ගොඩක් දුරට. මොකද මමත් හිටියේ නැහැ අපි දෙන්නත් ලංකාවෙන් එළියට ගොඩක් දුරට යනවා වැඩ වලට. එතකොට මේක ඇතෑරපු තැන් වලින් මට ඇතෑරෙන්න ගත්තා මේක. මැනේජර්ටුවත් මම දුන්නා මැනේජර් ඒක මට ඕන විදිහට මගේ කාර්යභාරය කරේ නැහැ. ඒතර පිරිස් බලයක් හදාගෙන මේක ඇතුලේ කුමන්ත්‍රණ ශීලී දෙයක් ආවොත් මට දැනුණොත් මම ඔක්කොම ටිකයි කරන්නේ. ඒ සෙට් එකේ සේරම ටික මම කොහෙලිට බයින්න ඕන. ගිහිල්ලා ඔයගොල්ලන්ගේ වැඩක් කරගන්න. නමුත් මට මිනිහෙක් ගිහිල්ලා මිනිහෙක් හදනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. මම ආර්ට් එක දන්නවා. මම මේකේ කරන්න ඕන මොකද්ද මේ කෝඩ් එක මේ গিitar එකේ සද්ද මේ කීබෝඩ් වල සද්ද ඩ්‍රම් සෙට් එකේ සද්ද මම දන්නවා. මොකද මේක මගේ ගෙදර තියෙන්නේ. සියලුම දේ දැනගෙන මම කරන්නේ. ඒක නිසා ගියා කියලා ගියපු කවුද ඔළුව උස්සගත්තේ. හිත හොඳින් ගියොත් මමත් උදව් කරනවානේ. උඩට ගිහිල්ලා මම ඒ කියන්නේ අපි මව් ආයතනෙට ගල් ගැහුවොත් මව් ආයතනෙ වැටෙන්නේ නැහැ. එයා ප්‍රොටෙක්ෂන් එකක් දාගෙන ඉන්නේ හැම වෙලෙම. අපි සබ් එකක් වෙනවා. මොකද ඒකේ අයින් වෙච්ච කට්ටිය කියලා කියන්නේ. කවදා සකුරාරෙන්ජ් හැදුන්නේ නැහැ කාගේවත් කට්ටියක් අයින් කරලා අරගෙන. මම සකුරාරෙන්ජ් නිර්මාණය කරලා දෙනවා එන්න මල්ලි. දැන් ගහන්නේ අවුරුදු 23 න් පල්ලෙහා පොඩි සෙට් එකක් ගන්න. නමුත් ඒගොල්ලන් තව කාලයක් යනකොට ඉන්නත් පුළුවන් මොනිටරේට යන්නත් පුළුවන් කතාව. නමුත් මේකෙන් ඉවත් කිරීම සහ ඉවත් වීම කියන ක්‍රම දෙක. දෙයක් කරගෙන එළියට ගියපු කට්ටියක් ඉන්නවා. දැන් පාව පැක්කෝගේ උදාරංගත් මම කොළඹට එනකොට අයින් වුණා.
මංග වැඩේ කරන්න ශයිනි ගහනවා. එතකොට අපි සෙට් එක එතනම ගහනවා මගේ 6 දිනේ. ඉරන්ද රාජා මේ බණ්ඩා බණ්ඩා එතකොට ඒ බ්‍රේව් සුජියා ඒ දැනට මේ හැම බෑන්ඩ් එකම එතකොට සීරියස් බුද්ධික ඒ ඩ්‍රම්ස් ගාපු මල්ලි හිටියද හැම බෑන්ඩ් එකම මගේ කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මම හිතනවා මගේ ගාව ඉඳලා මොන හරි පොඩි දෙයක් හැදුණා නම් ඒ මිනිස්සු එළිය ගිහිල්ලා මියුසික් අතාරින්නේ නැහැ වැඩක් කරනවා. මියුසික් අතාරින්න දාගන්න මම ගේන්නේ නැහැ කවුරු. මොකද එපා කරනවනේ එතකොට. දැන් සමහර බෑන්ඩ්ස් වලින් ගියාමයි මියුසික් එපා කරලා යන්නේ. මේකේම නැහැ. මම මේකේ තියෙන ටේස්ට් එකක් මේක රසයක් තියෙනවා. මේක පෙන්නනවා මම. මේක මෙහෙම කරන්න මල්ලි මෙහෙම කරන්න අයියේ මෙහෙම කරන්න කියලා දැනුවත් කිරීමක් කරලා කරා මේක හරියට ගන්න කෙනා වැඩේ කරන් යනවා. බැරි කෙනාට මාත් එක්ක වැඩ කරන්න බෑ. මොකද මාත් එක්ක හරියට වැඩ කරන්න බැරි නම් මේක කවුරු ගියත් සකුරාණෙන් මට ගහන්න පුළුවන් සුමානේ. ඒ වම් බය නැහැ. තව සෙට් එකක් හදුවා මම දන්නවා කිසි ප්‍රශ්න තව සෙට් එකක් වැඩනේ. ගියයි කියලා මෙහෙම අර අපි හැමදේම කරන්න ඕනේ දැනගෙන. නොදැන කරන්න බෑ. ඔයා ඔතේ සීට් එකේ ඉන්නේ යම් දෙයක් දැනගෙන. මම මෙතන ඉන්නේ යම් දෙයක් දැනගෙන. මේ අපි අනිත් කට්ටිය මෙතන ඉන්නේ යම් දෙයක් දැනගෙන. මේක මේ මේකෙන් ඉගෙනගෙන මේක දැනගන්න එකත් කාලයක් යනවා. නමුත් අපි මොනවා හරි දෙයක් දෙයිය දීපු ආශිර්වාදයක් මේ. මේක වැරදියට පාවිච්චි කරොත් අර රිලවට දෙලි පිහ වුණා වගේ. කැපෙනව දන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ මේක දැනගෙන කරන්න මම කියන කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කිසිම කෙනෙකුට වෛර කරන්න තරහ කරන්න නැහැ. තරහාවක් නැහැ මගේ. අයියෝ මම කියලා මේ මේ වැටෙන්න ඕන මේගොල්ලන්ට හරියන්නේ. ඉබේ වැටෙනවා පේනවනේ. ඉගෙන යනකොට නවයේ ඉඳලා හොරගම් කරන් යන්නේ. මේ කැලලක් දැව සුපර් දානෝ, නිව් දානෝ, අර ජෙනරේෂන්, මේ ජෙනරේෂන් දානෝ වැඩක් වෙනවද නැහැ. ඔයාගේ නම මට සෙට් වෙනවද කියන්නකෝ. මගේ නම ඔයාට සෙට් වෙන්නේ නැහැ. මේව ඝන පිහිටවල බලලා දාලා තියෙන්නේ. අපරාධයක් මං කියන්නේ මිනිස්සුන්ට විහිළු වෙන්න එපා. හොඳ වැඩක් හොඳ විදිහට කරන්න. එතකොට මේක පවතිනවා. ඒකයි තියෙන්නේලා ඉතින්. මේ සුජීවකේ මේ දැන් වැඩ කරගෙන යනකොට අජිතට කේන්ති ගියාම කොහොමද? අයියට කේන්ති අපිත් එක්ක නම් කේන්ති යන්නේ නැහැ. කේන්ති ගිය වෙලාවල් දැකලා තියෙනවද? නෑ නෑ මාත් එක්ක දරු මම ළමයි දෙන්නත් එක්ක කවදක්වත් තරහ ගිහලා කෑ ගහලා එම නෑ. අපි දැන් ඇත්තට රණ්ඩු කරගන්නේ නෑ. නෑ එහෙම じゃ එහෙම නෑ කතා බහ කරලා ඕන නෑ. කතා බහ කරනවා රණ්ඩු කරන්නේ නෑ. අගිමන්ස් රණ්ඩු මොකුත් නෑ. අයියට තරහ යනවා හරියට තරහ යනවා ලේසියෙන් මේ අයියා මේ හරි හොඳයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් මගේ පොඩි එක්කෙනාගේ තරමටම චූටි දැන් රෝස්සේනේ රෝස්ගේ වයසට ගිහිල්ලා ඉන්න පුළුවන් කෙනෙක්. එයා සාමාන්‍යයෙන් හරි ඉනසෙන්ට් කොහොමද කියන්නේ හරි අහිංසකයි. ඒ චරිතේ අජිත් කියන්නේ ඒ චරිතේ මන් දකින්නේ. ඒකෙම චරිත දෙකක් තියෙනවා. එකක් ඒ චරිතේ හරි හොඳයි හරි අහිංසකයි හයියෙන් කතා කරනවට කැමති නෑ. ටීවී එක වුණත් අයියෙන් දාම් බලනවට කැමති නෑ. කාටත් මොකුත් කියන්න බෑ. කා උදේ නැගිට වෙලේ ඉඳලා කාපුටන්ටයි ලේනුන්ටයි කෑම තියෙනවා. ඒ වගේ චරිතයක් ඒක. තව චරිතයක් ඉන්නවා වචනයක් වැරදුනොත් අතේ තියෙන්නේ මොකද්ද ඒකෙන් ආයේ ඉතින් අර මනුස්සයට නැගිටින්න පුළුවන්කමක තියෙනවද කියන එක මම දන්නේ නැහැ. ඒ තරම්ම දරුණු චරිතයකුත් තියෙනවා. ඒ චරිතය එළියට එන්නේ හැමතිස්සෙම නෙමෙයි. දරිමතනක් තියෙනවා ඒක. ඒක සාමාන්‍යයෙන් සීමාවක් පහු කරගෙන ගියාට පස්සෙත් එහාට ගිය එකක් ඒක. එහෙම ගියාම නම් තරහ ගිහිල්ලා එතනින් එහාට ඒ චරිතේ uncontrollable. গিටාර් එක අතේ දින වෙලාවට තරහ ගියොත් හම් ගොඩක් නෑ නෑ. එයාගේ වරම් එයාගේ instruments වලට එයා හරි ආදරේ. මං හිතන්නේ හරිම ආදරේ. මං ඩිසිප්ලින් එකක් සහ ගරු කරන්න ඕනේ විදිහ කොහොමද මියුසික් කරනකොට ඒ මියුසික් සපයන හැම ඉන්ස්ට්‍රුමන්ට් එකටම කොයිතරම් ආදරෙන් සලකන්න ඕනේද කියලා මං ඉස්සෙල්ලාම දැක්කේ අජිත් අයියාගෙන්. ඉතින් එහෙම ඒ වගේ දේවල් කෙරෙන්නේ නැහැ. හැම ගෙදර හැම මුල්ලේ මුල්ලටම යකඩ පොළු තියෙනවා. බුරු නෙමෙයි. ඒ නිසා මං හැමතිස්සෙම ඒක මතක් කරගන්නවා. අයියෝ කවුරු හරි පාරෙන් කෑ ගහනකොටත් හිතෙනවා අනේ පව් ඒ මිනිස්සයා දන්නේ නැතුව කෑ ගහනවා කියලා. ඒ වගේ ඉතින් දෙපැත්තක් තියෙනවා. ඕන කෙනෙකුට මමත් ඉතින් ආස නැහැ. අර නිකන් ගොඩාක් ඕම ඉන්න චරිතයකට මං ආස නැහැ. මාත් ආසයි මේ වගේ එක පැත්තක් තියෙන්න ඕනේ. මිනිස්සෙක් ගත්තම ඇත්ත පැත්තක් තියෙන්න ඕනේ. තරහ යන්න ඕනේ. රණ්ඩු කරගන්න ඕනේ. මාත් එක්ක නෙමෙයි. ඉතින් ඒ නිසා ඒක තමයි. ඉතින් තරහ යනවා කේන්ති යනවා මේ වගේ පටගල බහිනවා. ඒක තරහ යනවා වගේම විනාඩි 10 කින් ඉක නැහැ. කේන්ති යනවනේ ලයිව්. ඒක පළවෙනි දෙවෙනි තුන්වෙනි ක්‍රම වේද තුනක් තියෙනවා කියන්නේ නේ. හොඳින් කියලා මේක මෙහෙමයි මල්ලි අයියෝ පැටියෝ කියලා බැරි වෙනකොට ඉතින් යම් යම් විදිහ අපේ ප්‍රශ්නේ විසඳගන්න බෑ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. අද කාලේ ඉන්න බෑ ටිකක් මේ
හිටියේ නැත්නම් ටිකක් තරහින් අමාරුයි. බෑ ඉන්න බෑ. මේ අජිතයි දැන් මේ පටන් කතාව පටන් ගන්නකොටම කිව්වා මේ සංගීත කණ්ඩායම වල සංසදයේ ආරම්භ කළා කියලා. ඉතින් ඒක සපුරා සංගීත කණ්ඩායම අජිත් විතානගේ තමයි සභාපතිත්වයේ පත් වුනේ. ඔව් දැනට අපි දැන් සාකච්ඡා මට්ටමේ දැනට හැබැයි එකතු වෙමින් පවතිනවා. දැනට ඒ කොමුනාද දැන් අපි මොනවාද මොන වගේ දේවල් සම්බන්ධද කතා වුනේ සංගීත ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම ගණනාවකම ඉන්නවද ඔක්කොමද කියලා කොහොමුණත් මේකේ අර නොම්බර 1 2 3 අපි එකේ ඉන්නේ කියන කණ්ඩායම් සමාජෙ මේක නැති වෙවි. මොකද ඒගොල්ලන්ගේ යම් යම් ප්‍රකාශ ඇවිල්ලා කරනකොට ඒවට මම නම් කතා කරා. අනිත් කට්ටිය කතා කරේ නැහැ. මොකද මේකේ කවුරුත් එකයි. අංක ගණිතයක් නැහැ මේකේ. මේකේ මියුසික් গিitar එකවම සද්දේනවා. ඩ්‍රම් සෙට් එකවම සද්දේනවා. වැඩ්ඩෝනම් සින්දු කියන්න ඕනේ. නේ? ඕකෙන් එහා මම එකේ, මම දෙකේ, මම තුනේ කියලා නේ මාට් එකක් නැහැ. ඉතින් ඒක ගහගත්ත යම් යම් සංගීත කණ්ඩායම් වල යම් යම් විදිහේ ප්‍රකාශ කරලා ගියාම අපේ දින ප්‍රකාශ කරා. මම ගෝ අපි මේක අපි කතා කරලා කරන්න ඕන වැඩක්. මේක සංසදයක් කියන්නේ බෑන් මෙම්බර් කෙනෙකුට කිසිම රැකවරණයක් නැහැ. දැන් අපිට පුළුවන් අපි දායකත්ව කර්මාන්තයක් කරගෙන අපි යම් තැනකට ඇවිල්ලා තියෙනවා. මගේ ගාව ඉන්නව 9 දෙනෙක්. මේ 9 දෙනාට හදිසියක් වුණොත් කවුද ඔක කියන්නේ? මටත් පුළුවන් යම් තාක් දුරට මේ වැඩේ කරන්න. නේ? ඉතින් එහාට දෙයක් කරන්න තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මෙම්බර් කෙනෙක් ඉන්නව නම් මෙම්බර් කෙනෙක් මේකෙන් ගියොත් තව කෙනෙකුට නොගන්න. ඒතොර ඒගොල්ලන් ඒ නොගිහිල්ලා මේකේ තියාගෙන රැකවරණ සහිතව මේක කරන්න. තව ගොඩාක් දේවල් කතා කරලා තියෙනවා. දැන් ඒක අනිවාර්යෙන් අපි මීඩියා වලින්ම දෙනවා. ගොඩක් දුරට සාකච්ඡා කරලා තිනවා. තව මේ පස්සෙන්ද අනිත් රැසීම තියෙන ඔක්කොම බෑන් 40 වෙනවා. ඉතින් ඊට පස්සේ ගොඩක් දුරට සුගතා ස්ටේඩියම් එක අරගෙන අපි ජනාධිපතිතුමා එතකොට මේ හැම සියලුම දෙනාම දැනුවත් කරලා මේකේ රැකවරණයක් ඉල්ලනවා අපිට. ඒකනම් මෙහෙම වෙනවා නම් අපිට අපි අපි ලංකාවේ අපිට විනෝදය වෙන්න කොහොමද අපිට විනෝදයක් තියෙන්නේ? මියුසික් විතරයි කරන්න තියෙන්නේ. අපිට හැමෝටම හැමතැනටම යන්න බෑ රැයකට. යම් යම් ගම්බද අපි ගොඩක් ග්‍රාමීය ජීවත් වෙන මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සුන්ට මේකට කියන අපිට ඇවිල්ලා යම් යම් තැන් වලින් කියන නවත්තන ෂෝ එක දැන් 12ට නවත්තන 11ට නවත්තන මේකේ ක්‍රමවේදයක් නැහැ. නමුත් මේ ප්‍රසංගය සංවිධානය සංවිධායකරු ලක්ෂ ගණන් වියදම් කරලා ඔළුවේ අත ගහම් බලන් ඉන්නවා අපි කොහොමද මේක කරගන්නේ? තව වෙලාව පැයක් තිබුණා නම් අපි ගොඩ අපිට මේ ගනුදෙනු පියවනවා. අපි සල්ලි අරන් එතෙන්ට යන්න. අපි ගිහලා මේ මිනිස්සු එහෙම අසරණ වෙලා ඉන්නවා දැක්කම අපිට සින්දු කියන්න තරම් මානසික මට්ටමක් නැහැ. මොකද අපි යාගේ සල්ලි account එකට දාගෙන තමයි අපි එතෙන්ට යන්නේ. ඒ වගේ ඒගොල්ලන්ට සාධාරණයක් වීම සහ අපේ සංගීත කණ්ඩායමේ සමාජිකයන්ට මොනවා හරි දෙයක හදිසි අවස්ථා මරණයක් වෙන්න පුළුවන් අනතුරක් වෙන්න පුළුවන් ඒගොල්ලන්ට රැකවරණයක් අපි මේක ලෑස්ති කරලා තියෙනවා. ඒ කියන්නේ ජීවිත රක්ෂණයක් හෝ ඔව් ජීවිත රක්ෂණයක් හෝ තමන්ගේ ගෙදර ඥාතියෙක් නැති වුණොත් ඒකේ මුල්ම කොටස අපි කරනවා. දැන් ඒකේ අපි බෙදාගෙන ඉන්නවා කට්ටිය මේකේ ඉන්න සියලුම දෙනා. ඒ කියන්නේ දැන් මේකේ මුලින් අපි එකතුනේ මේකේ 13 දෙනා. ඒ 13 දෙනා තමයි මේකට කරගෙන ගිහිලා දැන් මේක ඊට පස්සේ ආරාධනා කරා එක එක කට්ටිය සමහරුව ආව සමහරුව ආවනේ. ඒ සියලුම දේ මං හිතන්නේ මේ මේක මේක මුල්ුණේ අජිත් අයියා සහ සාරප්ලාස් ප්‍රදියා. ඉතින් මේක මූලික පදනම ඒක අපිට එන්න කිව්වෙ මේ ඒ දෙතුන් දෙනා. මම කිව්වා ප්‍රසිද්ධ කරන්න මේක. මේ සුදුරෙදි පෙරවන් ඉන්න කට්ටිය එළියට පෙන්නන්න නේ. එතකොට අපිට මේක සින්දු කියන්නේ ඉන්නේ සාමාන්‍ය මිනිස්සු. මම ආද කියන සින්දු අහන්න තමයි හෙට අනිත් සංගීත කණ්ඩායමේ කට්ටිය. ආ ඊළඟ දවසේ ඔය එකම මේ 2,50,00,000කට තමයි අපි මේ කණ්ඩායම 40 සින්දු කියන්නේ. තන වෙන වෙන රටකින් ඇවිල්ලා සින්දු අහලා යන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අපිට එකක් සංසදයට එකක් කියලා එළියට එකක් කියන චරිත තියෙනවා නම් පෙන්වන්න මේවා. කියන මට්ටමට මම ගෙනාවා මේ වැඩි. අපිත් කවුරුත් කතා කරා. ඉතින් එහෙම නැතුව මේක සාමාන්‍ය ජනතාව. අපි කවුරුත් සාමාන්‍ය මිනිස්සුනේ. එතන ඉඳන් කතා කරමු ලොකු වෙන්න පුළුවන්. යන එන වාහනේ ලොකු වෙන්න පුළුවන්. ඒ ඉන්න ගේ දොර මේ විශාලත්වයෙන් ලොකු වෙන්න පුළුවන්. වටිනාකමින් වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ සින්දු අහන පිරිස මුළු ලංකාවේ ඉන්න එකම පිරිසකට තමයි අපි කවුරුත් සින්දු කියන්නේ. මේ මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. මේ මිනිස්සු වෙනස් වුණාම මේ මිනිස්සු සින්දු අහන්නේ. එමසු වෙනාද කරගන්න. ඉතින් අර ඒ වගේ මේකේ තියෙනවා යම් කිසි ක්‍රමවේදයක්. ඒක නැතුව ලොකු පොඩි ભેදයක් නම් මගේ නෑ. මට මේ පහුගිය දවසකත් නාලිකාවකින් මගේ සින්දු වගේක් මේ වෙනස් කළා. මේ අර සින්දු දාන්න මේ සින්දු දාන්න කියලා මේ ඒත් මේ ප්‍රසිද්ධ නාලිකාවක කතා කළා. මට කිව්වා මං කෝ ඒ වැඩේ මම ගහන්නේ නෑ. ඔයාට පුළුවන් ද මගේ සින්දුවක් කපන්න? එයාට මොන හයියක් තිබිලාද පෑනක් තිබිලා මගේ සින්දුවක් මං කොච්චර දුක් විඳලා තියෙනවද සින්දුවක් හදාගන්න? මේක හොඳ නෑ. සුජි වගේ මේක හොඳ නෑ. අජිත්ගේ මේක හොඳ නෑ. බෑ කාටවත් කපන්න බෑ. ඒ හිතන් ඉන්නවනම් hina විහිළු. ඒගොල්ලන්ට පුළුවන්ද මම ප්‍රෝග්‍රෑම් එක ඇතරි ආරෙන්න මගේ සින්දු කපු උදැන් වල මං ගිහලා වැඩ කරන්නේ නැහැ. මුළු ලංකාව ලෝකයක් මගේ සින්දු අහනවා නම් ඒ channel එක වැඩ කරන්නේ පොඩි චරිතයකට පුළුවන් අපිට මේ බලපෑම් කරන්න බෑ. මේ විහිළු අපේම කට්ටිය ගිහිල්ලා එතන අනේ මේ පොඩි පොඩි කට්ටිය ගිහිල්ලා ඒ මිනිසුන්ගේ දෙන ටික කරලා බත් පැකට් එකේ දාලා වතුර බෝතලේ සින්දු කියලෙන. ඒ මට්ටමක් තියෙනවා. ඒක නැති වෙන්න ඕනේ මේකේ. ඒක නැති වෙවි මේ යන විදියට. ඒ කියන්නේ මේ සංසදයේ යම් කිසි වටිනාකමක් ඇති වැඩක් ඉදිරියට සිද්ධ වෙනවා. ඔව් වටිනාකමක් කියන්නේ මේ වගේ වැඩක් කරොත් කිසිම බෑන්ඩයක් ඉදිරියට යන්නේ නැහැ. අපිට යම් කිසි සංවිධානයකින් මුදල් ගෙවුවේ නැත්නම් බෑන්ඩ 40ම යන්නේ නැහැ. යම් කිසි නාලිකාවකින් අපිට මේ වගේ බලපෑමක් කරොත් අපි 40ම යන්නේ. වහංගෙදරින්න තියෙනවා.
ඉස්සරහට ටිකක් වෙනස් විදිහේ වෙනස්ම විදිහක ගේන මේක අපි ගියත් ඉන්න විදිහ හදලා යන්න තමයි උත්සාහ කරන සමහර පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන් උත්සාහයක් විතරයි ඉන්න මම නම් ඉන්නේ මගේ මතේ මොකද හේතුව මම කිසිම කෙනෙකුට යට වෙන්නේ නැහැ මම තනියම ආපු මිනිස්සෙක් තනියම යනවා ඉතුරු ටිකත් සංසදයකින් වගේ කෙනෙක්ගන් ආට් එකට ආදරය කරන මිනිහෙක් ඉදතු උදව්වක් කරන ඕන කෙනෙකුට එතු බලපෑම් කරන කිසිම නාලිකාවකින් අපේ සින්දුවකට අත තියන්න බෑ උදව් කරලා නැහැ මම රූපරාම සහිතව ආ මේ සින්දුව අජිත් නිකන් හදලා දුන්නා මේක මෙහෙම කරා කියන්න බෑ නාලිකාව අපේ පස්සෙන් ඇවිල්ලා අපේ සින්දුවක් ගැව්වොත් දැන් ගායක ගායිකාවෝ ටික ඔක්කොම එකතු වෙලා සියලුම දේව ගායක ගායිකාවෝ සංගීත කණ්ඩායම් ටික එකතුනොත් නාලිකාවක් වැහෙන්නේ නැද්ද කියන්න කොල්ලා ඉරුමට සින්දු ගහන්න දෙන්නෙත් නැහැ අපේ බෑක් මියුසික් කරන්නෙත් නැහැ අපි කමර්ෂල් වලට වොයිස් කරන්නෙත් නැහැ නාලිකාව මොනවද ගහන්නේ ඔය ප්‍රශ්න වලට උත්තර නැහැ ඕක තමයි වෙන්න ඕනේ ඒතකොට අපිට යම් කිසි මුදලක් ලැබෙනවා නම් අපි අපේ ජනසාව තමයි අපි සින්දු කියන්නේ අපි මේක කරොත් තමයි අපිට මේක ලැබෙන්නේ නේ ඒවට වටිනාකමක් නොදී ගෙනියන සින්දුවක් කපන්න පුළුවන් මට්ටමක ඉන්න තැනක තමයි අපි ලංකාවේ ඉන්නේ. අපි වෙන රටක ඉපදුනා නම් ඇමරිකාවේ හරි මේ ඉන්දියාවේ හරි ඉපදුනා නම් අපි අද ඉන්න තැන හොයන්නත් බෑ. නමුත් අපිට තියෙන වටිනාකමක් නැහැ. තියෙන එකත් පාගලම දාලා කිසි වැඩ ගැම්මකට නැති මිනිස්සු. මේක මේ කපන්න එයාගේ ටේස්ට් එක ගන්න එයා. මම ආසනම් යම් කිසි කෙනෙක්ගේ සින්දුව අහන්න එයා ලියනවා එයාගේ සින්දු ටික. මේ ටික ගන්න. උගල මේ ටික ගන්න. අය ඒකයි පයි එක සෙට් වෙන්නේ. ඇයි ඒක සෙට් වෙන්නේ නැත්? නෑ නෑ ඒක හරියන්නේ. ඒක හරියන්නේ. අනකිරීම් කරලා අපිට ඔයගොල්ලන්ට ඕන ටික අපෙන් ගන්න. අපේ මේ සින්දුව මාංශේලා මේකේ කෝඩ් වර්ක් එක දාලා මේ පාර්ට්ස් එක බලලා මේක අරන් ආව කියන මට්ටමේ ඒගොල්ලන් නැහැ. කලාව ගැන දන්නේ නැහැ මයික් එකක් අරන් මේ ඇනවුස් කරා. ඒකත් හරියට කරගන්න පුළුවන් දෙයක් කියලා එයාගෙන් අහන්න ඕන. මට නම් සෙට් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ වගේ දේවල් කරන්න එපා. ඒක බාල වැඩ. එහෙම නෙවෙයි කතා වහ කරලා ඕන කෙනෙක් ඔයා ඉන්න ඕන නම් දැන් ඔයාට ඕන මොන ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන්. මේ සින්දු කපන්නේ කවුද? කපන්නේ ආවල් සර්නේ. ඒ සර් පොඩ්ඩක් හම්බෙලා ඉන්නකෝ. සර් කෙනෙක් නැහැ. කළු කාමරයකට ගිහිල්ලා කපන් එනවා. ඒක තමයි සර් ඉන්නේ හැංගිලා. අයියෝ මේ වීලු. මේ ඔය විදිහට ටික කතා පහක් තමයි මේ අජිත් මුතු කුමාරණත් එක්ක ඉන්නේ. ඕන දෙයක් අහන්න පුළුවන්. ඕන දෙයකට බය නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව උත්තර දෙනවා. මේ දැන් සුජීවක්ක දැන් මේ සැලුන් එකේ වැඩත් කරනවා. මේ සංගීත කණ්ඩායම වැඩත් කරනවා. ඉතින් ඔය අතරේදී මේ අලුතෙන් සින්දුවක් කරන්න උත්සාහයක් නැද්ද? අලුතෙන් සින්දුවක් අපි කරන්න ලෑස්ති කරලා තියෙන්නේ. හොඳ සින්දුවක් අපි කරලා ඩුවට් එකක්ද නෑ ඩුවට් එකකුත් අපි කරා නදුම් රත්නායකත් එක්ක ඩුවට් එකක් දැනට කරලා ඒක දැනට රිලීස් වෙන්න ලෑස්තිකල් ඔක්කොම තියෙන්නේ මේ නෝනට අලුත් සින්දුවක් හම්බුණා හොඳ සින්දුවක් අපි දැන් හදලා තියෙනවා අයියගේ ටැග් gift එක නෝ හොඳම සින්දුවක් ඒ කියන්නේ දැනට යන අනිවාර්ය gift එක දීලා මාස ගානක් නේද වොයිස් කරගන්න වෙලාවක් උනේ නෑ ගෙදර ස්ටුඩියෝ එක දිනවා අපිට වෙලාවක් උනේ නෑ ලයිව් ඒ වගේ මේ කාර්ය බහුලත්වය කියන්නේ මේක නිකන් අර මහාපෑමක් නන් නෙමෙයි අපි දුවනෝ අපේ ගමනක් අපි රේස් එකක් වගේ පිස්සුවෙන් දුවන්නේ අපි කනෝ බොනෝ ලස්සනට ඉන්න ගමන් වැඩත් කරන ගමන් තමයි කියන්නේ මමත් මේක කාලයක් ඉන්න ඕන මං හිතන්නේ සින්දුවක් කරන්නේ දරබඩස් කාලේ මේක හොඳයි කියලා කරන්න බෑ සුදුවර් ලියාමල් ලියුනේ නිකන් චන්නයි ලියුවා ජයසිරිය හිටියා ඔහම සින්දු හදලා ඔහම කිව්වා සින්දු 14ම චන්නයි ලියුවා ඉතින් ඒ මගේ ජීවිතේ නැම්මක් ඇති වුණ දන මේක ඇසට් එක ගැන පොඩ්ඩක් කතා කරමු කික ඔයිද ඒක ලංකාවේ රෙකෝඩ් එකක් තිබුවා මගේ හෙන්රි කල්දේර මහත්මයාගේ තමයි මේ තිබුණේ මේ රෙකෝඩ් එක මගේ ලක්ෂ 8ක් ගියා ඒ කාලේ නැත 2000 උපුල්ලය දැනට උපුල්ලයත් එක්ක දැනට ආයි වැඩ කරන්න ආරම්භ තියෙනවා. ඉතින් ලක්ෂ ගාණින් කැසට් ගියා. සීරීස් වත් පෙන් වලට පෙන් ඩ්‍රයිව්ස් වලට මේ ගත්තේ ඒවා නෙමෙයි. ඒ කාලේ. එතකොට දැනට මම හිතන අදටත් මගේ ජීවිතයක් තියෙනවා නම් යම්කිසි මේ කැසට් ටික ආයි දැනට මගේ Facebook එකේ ඇත්තටම මගේ යාළු දැන් Facebook එකේ රන් කරන්න ගෙනත් ලැබුරු මම අවුරුද්දක් විතර වගේ වෙන්නේ. නෑ. අවුරුද්දකුත් නෑ. ජනවාරි වල. මාස තමයි දැන් අද මේ වෙනකොට දැන් මට Facebook එක විතරයි ඔව් හෑන්ඩල් කරගන්නත් බෑ ඒ තරම් මගේ ඇත්තටම යාළුව හැමෝම එකතු වෙලා දැන් අද එන එක වුණත් මම දැම්මා දාපු ගමන් අපි බලන්නම් මොකද්ද channel එක අපිට දෙන්න ආ මේකෙද තියෙන්නේ කියලා ගොඩාක් අපි පස්සෙන් වැටිලා ඉන්නේ ඒගොල්ලන්ගෙන් ලැබෙන Facebook එක through ලැබෙන ඒ Facebook එකේ බලලා රෑ show එකට ඇවිල්ලා ෆොටෝ එක ගහන් ගිහලා උදේට upload කරනවා ඉතින් ඒ වගේ ඒකෙන් ඒක හොඳට පාවිච්චි කරන්න මම කියන්නේ ඒ දේවල් තාක්ෂණේ පාවිච්චි කරන්න හරි පැත්තට හොඳට දැන් ඒකෙන් හොඳ දේවල් කරන්න පුළුවන් නැතු මේක වැරදි දේවල් අපි කරන්න ගත්තොත් සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙනවා. දැන් උනත් සින්දු ටික හදාගෙන සුදු වර්ලියාම වල රෙකෝඩ් එකක් තිබුවා කියලා ලහිරු මම මිනිහෙක් මොන හරි දෙයකට කතා කරාම මේ මිනිහට ඒක අයියෝ ඒක වෙන්නේ නැහැ කියලා කිව්වොත් එයා එතනින් මං ආයෝ මං එන හොයන්නේ නැහැ. සුජීව කියන චරිතේ නිදිවන්න තරුණ යන අයියෝ ඒක දැන් කියන්න බෑ මල්ලි පස්සේ කියන්නම් කිව්වොත් එයිදයි. නෑ අපි මේ මිනිස්සු වෙනුවෙන් තමයි මේ වැඩේට යන්නේ. ඒ වගේ මේ මේ සින්දු සහ අපි අපේ ජීවිතත් එක්ක මේක මේ ගැස්ටරියක් කවුරුවක් හදාගන්න එපා. මොකද අපි ඉන්නේ සාමාන්‍ය විදියට ලොකු ලොකු සීන් මම අපාගෙන ඉන්න බෑ මේක ඉන්නත් නෑ පැවැත්මකුත් නෑ එහෙම යකුත් තියෙනවා දැන් අවුරුදු 25ක් 26ක් යන්නේ බෑන්ඩ් ඉතිහාසෙ මගේ දැන් මේ සින්දු 1200ක් කියලා තියෙනවනේ ඔව් දැන් මේ වෙනකොට එලිමන් ප්‍රසංග වේදිකාවේ රසිකයෝ කියලා වැඩිම කියන්න
කියලා කියන්නේ මොන සින්දුවද? එකක් කියලා නෑ ලයිරු. මමත් අතරවන් වෙච්ච දැන් ඒක. දැනට ඔයා මගේ Facebook එකේ නිකන් ගිහිල්ලා බලන්න. අද මෙයා දෙන ලිස්ට් එක නෙමෙයි අනිත් එක්ක නා දෙන්නේ. එයා දෙන එක නෙමෙයි අනිත් එක්ක නා දෙන්නේ. නමුත් මේ ඔක්කොම mix කරලා non stop 3ක් 4ක් මම හදලා දැනට ගහනවා. නමුත් ඒ සින්දුව ඒගොල්ල මතක් කරාම මට මතක් වෙන වෙලාවල් තියෙනවා. ඒ කාලේ මම කරා මේ සින්දුව තියෙන මේ සින්දුව ඒක තියෙන ඒක මං ගන්න මල්ලි මේක මොන කැසට් එකද? මේක තියෙන යහවල් කැසට් එක. මේ තියෙන එක කවරෙත් තියෙනවා. ඒ තරම් මේ මිනිස්සුත් එක්ක හරි ආසාවෙන් මොකද ගීතයක් ඒක මම එදා ගායනා කරන වෙලාවේ මම ගීතය මගේ කරන් ගායනා කරා. මොකද මගේ ගීතය මේ සිද්ධිය මට වෙලා තියෙන්නේ. දැන් මේ මේ සිද්ධිය මගේ මේ වෙහෙරේන විහාරයේ සින්දුව මේ මගේ නංගි ගංගොතුරට ගිහිල්ලා තියෙනවා. මම මේක ෆීල් එකේ කියන්න ඕනේ. මේ නැත්තම් මේ ගීතේ ගතියක් නැහැ කියන මට්ටම තියෙනවා. ඉතින් ඒක නිසා මේ හැම දෙයකම පැවැත්ම තියෙන්නේ අපි මතම තමයි. මේ දැන් අජිතය මේ විදිහට කතා කරනකොට කේසුජීව මේ විදිහට කතා කරනකොට අපේ මේ Facebook live එකේ comment එහෙම ඇවිල්ලා තියෙනවා. කියන්නද ඇවිල්ලා තියෙනවා? ඔව් කියන්න. මේ එල එල පොළොවේ පය ගහලා ඉන්න පොරක්. එහෙම තියෙනවා. මේ ඊට පස්සේ තව අහලා තියෙනවා මේ බස් අජිත් කිව්වට මහා පොළොවේ පය ගහලා ඉන්න සුපිරි චරිතයක් කියලා තමයි මේ දමින්ද සඳමාල් හේමගේ කියලා තියෙන. එතකොට මේ එල එල පොළොවේ පය ගහලා ඉන්න පොරක් කියලා තිබ්බේ සෑම් බ්‍රවුන් ප්‍රනාන්ඩු. එතකොට මේ දිලුක කියලා තියෙනවා සුබපතන අජිත් අයියා කියලා. ඒ වගේම මේ WI සුරංග කියලා තියෙනවා සුපිරිනේ අජිත් අයියා. මේ ඒ වගේම තමයි නාරද විජේ සූර්ය කියලා තියෙනවා. මේ අජිත් කියන්නේ ගායකෙක් නෙවෙයි, හොඳ සංගීතඥයෙක්. ඔහුගේ දක්ෂතා අපේ රට හඳුනාගත්තාත් සැකයි. ඇත්තටම මොකද්ද ඔතන ප්‍රශ්නේ? නෑ ඉතින් එහෙමයි. ඉතින් සංගීතඥයෙක් කියන්නේ ඉතින් මම ගොඩක් දේවල් ඉගෙනගෙන නැහැ. ඒ ඉගෙනගත්ත ටික පමණයි. නමුත් ඉතින් මගේ රසය මම ඇත්තටම සින්දු ටික හදාගත්තේ මට අහන්න. මම සින්දු කියලා මම හදාගත්තේ මට අහන්න. ඉතින් ඒක මොන හරි විදිහක එළියට ගිහිල්ලා මම ජනප්‍රිය වුණා. නැතු මම ජනප්‍රිය වෙන්න ඕන, මම අනිවාර්යෙන් චරිතයක් වෙන්න ඕන, මම ගායකයෙක් වෙන්න ඕන කියන මට්ටමේ මම අදත් නැහැ. ඉතින් ඒක නිසා මේක මේ මොකද ඒකයි මගේ මුලින්ම ගැස්ටන මොකුත් නැහැ. ඉතින් මේක බලන්න මේක දිහා නිකන් මානුෂික පැත්තට බලලා රස විඳින්න බලන්න. ඉතින් ඒක දිහා අමුතු දෙයක් ඉතින්. ඒ වගේ මේ කිසිම ප්‍රශ්නයක් මොකත් කවුරුවත් එක්ක මගේ නැහැ. ඉතින් මම ඇත්තටම ගොඩක් දේවල් දන්නේ නැහැ. තාම මම ඉගෙන ගන්න ගිටාර් එකක් ගත්තත් මේකේ කෝඩ් වර්ක් එක මේක මොනවද රිලටිව්ස් තියෙනද කියලා අදටත් හොයනවා. ඉතින් net එකෙන් internet through ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ සාම ඉගෙන ගන්න මරණ එකත් පාඩමක් ලයිව්. ඒකත් අන්තිම ජීවිතය අන්තිම ප්‍රශ්නෙට මුහුණ දෙන්න එතෙන්දිනේ. කාටවත් ප්‍රැක්ටිකලි මේක පුළුවන්ද බලන්න බෑ. මේ මිස් වෙච්ච කට්ටිය අතට ට්‍රයි කරලා. ඉතින් මම කියන්නේ ඒක තමයි ජීවිතේ අන්තිම පාඩම. ඉතින් ඒකත් පාඩමක්. එතකොට නෙලුකා සුමුදුද සිල්වා කියන අපි පොඩි කාලේ ඉඳලා වාගේ සින්දු අහනවා. වයස හිතා ගන්න පුළුවන්. ඕක ඉතින් ගොඩක් සුදි අහන්න තව දුරටත් අලුත් අලුත් දේවල් දෙනවා ඉතින්. කලාකරුවෝ ඉතින් වයසට යන අඩුයිනේ. ඒ කාලේ මම ජනප්‍රිය වේගෙන එනකොට ෂෝ වලට යනවා. ඊට පස්සේ ඩස්ට් එක එනවා ගොඩක් දුරට. දූවිලි ආපු නිසා අමාරු වෙනවා. ඉතින් රෑට නානවා හැමදාම. ඉතින් ඒක නිසා මම තීරණය කරා කොණ්ඩේ දැනටත් එනවා. මම කපනවා රේසර් එකෙන්. මම කපා ගන්නේ මේ ලේසි කැපුවම හරි ලේසි ලයිරු. මේ මොකද නැත්තම් හරි අමාරුයි. මේ කැප් එකක් දාගන්න ඉතියත් කොණ්ඩේ මේක වෙනව වණාවක් ගන්න ඕනේ. මූණ බැලුවම මේ කිසි අවුලක් නැටක් ගන්න නිකන් කොලිෂ් එකට හිටියා. ඒක අනන්නතාවය මගේ. ඉතින් හරි ෂෝ. දැන් සාමාන්‍ය මේ දවස්වල මේ ඔයා මේ ප්‍රශ්න නැන්නේ කොණ්ඩේ තට්ටේ තිබ්බට නේ. හොඳයි. ඒකට තමයි ආසම කාලයක් එක්කත් ඒකටත් බැනුම් ඇහුව කාලයක් මම Facebook එකේ. අයියා මම මගේ ජීවිතේට තෝරගත්තේ හේතු කියන්න කිව්වා ගොඩක් දේවල්. ඉතින් මගෙන් ඉතින් අහපු ප්‍රශ්නයකට මම උත්තර දුන්නේ තට්ටේට කැමතිද කියලා. ඉතින් මං කිව්වා ඔව් මං ආසයි කියලා. නමුත් ඒ කාලේ අපි ඇත්තටම Facebook එක අපි රන් කරේ නැහැ. අපි Facebook එකේ නැහැ. යාළුවෝ අපි ගැන දන්නේ නැහැ. ඇත්ත දන්නේ නැහැ. දැන් තමයි අපි දැනුවත් කරන්නේ. ඉතින් ඇත්තටම කතා බහ කරනවා සහෝදරයෝ වගේ, පවුල්වල සමාජික වගේ කතා කරලා ඒ Facebook එක through යනකොට ඉතින් ඒක නොදරුවත් කමරුණා වෙන්න පුළුවන්. ඒ නැතුව මේ මොකුත් ප්‍රශ්නයක් මොකුත් නැහැ. ඉතින් තාත්තේ කියන්නේ ඉතින් අපේම තියෙන කොටසක්. ඉතින් ලේසි මම කියන්නේ ලේසි අනික ඕනද පිරිසිදු කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ආසයි මේ ප්‍රශ්නයක් නැහැ. මේ සාමාන්‍යයෙන් දැන් මේ සංගීත කණ්ඩායම නායකයෙක් වුණා. දැන් වර්තමානයේ රැල්ලක් ආවනේ ඇටැක් ෂෝ කියලා. මොකද දැන් සාමාන්‍ය සංගීත කණ්ඩායම වල මේ නායකයෙක් ආවම සංගීත කණ්ඩායම සමාජික කම් පොඩ්ඩක් අහන ඔය ප්‍රශ්නේ. එක එකයි එක එක මත තියෙනවා. සමහර අය මේ ඇටැක් ෂෝ එකක් ගහන්න නීති දානවා. අපි මෙහෙමයි මෙහෙමයි සමහරු කියනවා. ඒ සංගීත කණ්ඩායමත් එක්ක අපි ගහන්නේ නැහැ. අපිට මේ විදිහේ සවුන්ඩ් සෙටප් එකක් ඕනේ. මෙහෙමයි කියතේ. ඔය වඩ සකුරා රේන්ජ් ලාගේ එහෙම එකක් තියෙනවද?
මගේ නම් එහෙම එකක් නැහැ. මේ ඇටැක් ෂෝ කියන මිනිස්සුන්ට හැමදාම එකම තැන පල් වෙන්නේ නැතුව ඉස්සරහ තුන් දෙනයි පස්සේ හය දෙනයි සංගීත කණ්ඩායම මම තමයි ලංකා ඉතිහාසයේ වෙනසක් කරේ ගායිකාවක් සහ දරුවෙක් එකතු කරලා. ඉතින් මගේ මේ තෝරාගෙන මම ඉදන දැනට බෑන්ඩ්ස් හතරක් පහක් ලංකාවේ දැනට ඒ දේ දැනට එනවා. මම දැක්කේ හැම වෙලේම ඉස්සරහින් අවුරුදු හතරක් විතර ඉස්සරහට මම දැක්කේ ඕල් රවුන්ඩර් ආටිස්ට් කෙනෙක් ඉන්නවා කියන්නේ බෑන්ඩ් එක හරි ලේසි මේක හැන්ඩල් කරන් යන්න. අනිත් එක තමයි මිනිස්සු ඒකාකාරී සංගීතයෙන් මිදෙන්න ඕන. දැන් ඉස්සරහ තුන් දෙනා සිං කරනවා, පස්සේ කට්ටිය සිං කරනවා, ආයි මයික් එක මාරු කරගන්නවා සිං කරනවා, එහෙම නෙමෙයි. මේක පොඩි වෙනසක් වෙන්න ඕන. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇටැක් ෂෝ කියන්නේ දැන් දැන් මම ගහනවා ලබන මාසේ තියෙන බෑන්ඩ් හතරක් ගහනවා. තියෙන්නේ මේ 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 අපේ මේ මොන්රාගලින් හැරලා යන්න ඕන. මේ බෑන්ඩ් හතරක් ස්ටේජ් දෙකයි, සවුන්ඩ් සෙටප් දෙකයි. ඒ වගේ මේකට මේක අභියෝගයක්. මේක තමන් වැඩකාරයෙක් නම් තමන්ගේ බෑන්ඩ් එක ඒ වැඩේට සුදුසු නම් ගිහිල්ලා මේක කරන්න පුළුවන්. නැත්තම් අපිට ලක්ෂ මෙච්චරක් දෙන්න අපි ගහන්නේ තනි ෂෝ එකයි. අපි මේක ලොකුකම් පාන්න පුළුවන්. මේ කාටද ලොකුකම් පාන්නේ? සාමාන්‍ය මිනිස්සයා. එයා කැමති රුපියල් 200ක් දීලා ෂෝ හතරක් බලන්න. නේ? ෂෝ හයක් තියෙන එළි වෙනකන් හරි බලන්න කැමති. මේ දෙන මුදලට මොන හරි දෙයක් දෙන්න පුළුවන්. ඉතින් එකම දේ කරන්න එපා. මේක මේ මේ දේවල් මේ මේක හොඳ දෙයක්. මම දකින්න. ඇටැක් කියන්නේ වචනේ පොඩි වරදක් තියෙනවා. ඉතින් මේක අභියෝගාත්මක කියලා. ටැග් කරනවා. නමුත් ඒක ඒකත් මිනිස්සු මේ කණ්ඩායම් දෙක එකතු වෙලා මේ වැඩේ කරාම සංවිධායක බේරලා මේකේ පොඩි ඇටැක් එකකුත් තියෙනවනේ. සංගීතේ ඇටැක් නැහැ, අභියෝගයක් නැහැ, ප්‍රතිවාදී පිළක් නැහැ. මං කියන දේ අහන්න මං ඕපන් ඒරියා එකකට මම මේක කියන්නේ. නමුත් අර බෑන්ඩ් දෙකක් ගහනකොට මිනිස්සුන්ට තියෙන විවිධ නිකන් අත්දැකීම වෙනස් වෙනවා. ආ ඒක පැත්තේ සින්දු ටික ගහනවා, මේ පැත්තේ සින්දු ටික ගහනවා, එහෙම එහෙම. ඉතින් ඒ වගේ මේකේ වරදක් මම නම් දකින්නේ නැහැ. හොඳ සවුන්ඩ් සෙටප් දෙකක් දාලා දෙගොල්ලා සාකච්ඡා මට්ටමට ටේබල් එකට ඇවිල්ලා කතා කරලා අපි මෙහෙම කරමු අපි මෙහෙම කරමු කියලා මම වෑන් කීපයක් එක්ක ඇටැක් ෂෝ දැනට ලබන මාසෙත් තියෙන ෂෝ හයක්ද කොහෙද. ඉතින් ඔක්කොම ඒ වගේ ෂෝ තියෙනවා, තනි ෂෝ තියෙනවා. රටවල් වලත් දැන් ඒ ගිහිල්ලා සාර ප්ලෑෂ් එක මුල් මේක ගැහුවෙත් අපි. ඉතින් ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක සාකච්ඡා කරලා කරන්න, මේක මේක තව දේවල් කරන්න පුළුවන් දේවල් තියෙනවනේ. ඒව කරන්න නැතුව මම විතරක් මේකේ ඉන්න ඕන, මම විතරයි බත් කරන්න ඕන, අනිත් මිනිස්සු ගන්න ඕන හොඳ පාන්. එතෙන්ට එන්න එපා. කවුරුත් බස් කාලා රස්සන හොඳ තින්නේ. ඉතින් මම කියන්නේ මේක අභියෝගයක් නැහැ. මේ දැන් ওই විදිහට දැන් සංගීත කණ්ඩායමක් දැන් සමහර අය මේ සංගීත කණ්ඩායම් කඩාගෙන ගිහලා හදාගන්නවා. ඔව්. ඉතින් හදාගත්තට පස්සේ සමහර අය අය හිටපු තැනට අභියෝග කරන අවස්ථාවක් තියෙනවා. තියෙනවා තියෙනවා. ඒක සාමාන්‍ය විදිහේ මේ 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 ලයිරු. ඒක දැන් මෙහෙම ඒක අපි අර ඒ මවුගුණ ගීතය තමයි එතෙන්දි ගායනා කරන්නේ. එකන අම්මා තමන්ගේ ගෙදරින් හැදිලා අපි ලීට ගිහිල්ලා කසාදයක් බඳලා ලීට ගිහිල්ලා අපි අම්මටයි තාත්තටයි ගිරෝ වාර කට්ටිය ඔයලා නේ ඔයලා අපිට මේ ගියවල් දුන්නේ අපි එළියට දැම්මා එහෙම කියනවා. මේ ඉන්නකම් කාලා බීලා අවුරුදු 23ක් 24ක් වෙනකම් බලා ගියා ගත්ත අම්මයි තාත්තයි. හරි මූණ පෙන්නන්නෙත් අපි ඐඩෙන්ටිටි හදලා දෙන්නෙත් අපි. ඒ අම්මයි තාත්තයිනේ ළමයින්ට කරන්නේ. මම මේ මේ වක්‍රානුකූලව කියන්නේ වාට එළියට බැලලා කිව්වා අම්මා මාර අම්මා තාත්තා තමයි මාර අපි එළියට දැම්මනේ මේ ගෑණියෙක් එක්ක මම. අර ඒ වගේ දැන් මේක හදාගෙන එළියට ගිහිල්ලා මේක මම්මුලා වෙන කට්ටියකුත් ඉන්නවා, වැඩේ නැගලා යන කට්ටියකුත් ඉන්නවා. නමුත් මම කියන්නේ කවුරු කොහොම කරත් තමන් හැදුණු තැනට ගෞරව කරන්න පුරුදු වෙන්න. ඒක තමයි මට කියන දෙන උපදේශය. මොකද මම අදටත් මට උගන්නපු සර්ට මම ගිහලා සර්ලා දෙන්න කොහෙද ඉන්නේ ඔයාගෙන ගිහලා කකුල් දෙක වල්ලලා වැඳලා තියෙන දෙයක් අතේ දීලා මට පුළුවන් විදිහට මම බලලා ඉන්නේ. මොකද එයා ඒ දේ මට කියලා දුන්නේ නැත්තම් අද මම මෙතන නැහැ. මං හැදුව දෙමව්පියෝ මං හොඳට හදපු නිසා ඒ ගුරුවරු මට මේ දේවල් කියලා දුන්නා. ඒ වගේ දැනට මේක පිස්සුවෙන් වගේ කරන් යන්න එපා. අනාගතයක් නැහැ. දැනට ඕන කට්ටිය ඕක දුවගෙන 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 ගහන් ගියාට සින්දුවක් පැවතිලා තියෙන ඔරිජිනල් සින්දුවක් හදාගන්න තමන්ගේ කියන දේ. තමන් මේකෙන් රැඳෙන්න ඕන නම් තමන් මොනවා හරි දෙයක් කරගන්න. එතකොට තමන්ට ලැබෙනවා මේ මේකේ ආශිර්වාදයක්. දැන් මම ප්ලේයර් කෙනෙක් විදිහට මම ලීඩ් ගිටාර් එක දාගෙන මුළු ෂෝ එකේම ලීඩ් ගහන්න මට දැන් ආසාවක් එහෙම තිබුණාට මට වෙන්නේ නැහැ. මොකද මගේ තව වැඩත් එක්ක මම මේක කරන්නේ. මම ආසයි ඒ වැඩේ. නමුත් මම පැයක් හරි ඉඳලා තව කෙනෙකුට මම ඒ අවස්ථාව දුන්නා. පඩියක් දීලා තව මල්ලි කෙනෙක් කරන් ඔයා ලීඩ් ගහන්න මම පැය දෙක සෙෂන් එක ගහලා ඔයා ගහන් යන්න ඉතුරු ටික මම බලන්න ගිහින් මට පුළුවන් පරිත්‍යාග කරන්න. මම ගහපු ගිටාර් එකයි මෙටල් එකයි මට දෙන්න පුළුවන්. ඉතින් එහෙම චරිත්‍යාග කරාම එයාලා ගහනවා දැකලා සතුරු වෙන්න පුළුවන් නම් මං හිතනවා මම තමයි මේ සියලුම දේ අතාරින්න ඕන. මේ ජීවිතය ඇතරලා යන්න වෙනවා ලයිරු අපිට. ඇඳුමේ සාක්කුත් නැහැ යද්දි. මේ ඔක්කොම දාලා යන්න වෙනවා. ඉතින් ඒතර මේ කරපු දේ ඉතුරු වෙනවා. සුන්දර දේවල් ගොඩක් කරලා 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 ගියාම අනේ මේ මිනිස්සු හිටියනම් අපිට උදව් කරයි. අපි බලයි කියන තැනට චරිතය හදා ගන්නවා. ඒ අවස්ථාව තමයි දෙවියෝ මට දීලා තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ මේක
කිසිම තරඟයක් කරගන්න එපා. කවුරුත් පොදුවේ මේක කරන් යන් හරි ලස්සන. එතකොට මේක කලාවක්. මෙයා නෝනට හිතන දේ මට හිතෙන්නේ නැහැ. මට හිතන දේ ඔයාට හිතෙන්නේ. අපි තුන් දෙනාට හිතන දේ නෙමෙයි. අපේ මේ මේ තිරේ පිටුපසින් ඉන්න සීලම මලිලාට වෙන්නේ. ඉතින් ඒ වගේ මේක සහයෝගයෙන් කරද්දි දැන් මෙතන මේ පිරිස ඉන්න එපා මේ වැඩේ කරන්න. මෙතන එකක් හරි නැති වුණා නම් මේක කරන්න පුළුවන්ද? ඒ වගේ තමයි බෑන්ඩ් එකක් හදාගෙන ඉද්දි පිරිසක් ඉන්න ඕන. ඒ පිරිසින් මම මේ පිරිස ගත්තේ කොහෙන්ද? මේ පිරිස උඩින් වැටුන්නේ නැහැ නේ ආසි. යම්ම තැඟුලින් එකතු කරලා අරන් දෙන්නේ. මේ මිනිස්සු ගත්ත තැනක් තියෙනවා නම් මව් ආයතනයක් තියෙනවා. කොහේ වුණත් කමන්නේ නැහැ. ඒගොල්ලන්ට යම් කිසි ප්‍රතිඋපකාරයක් කරන්න නැත්තම් තමාට වෙන්නේ මේකත් මව් ආයතන වෙලා මේකටත් කවදා හරි මේ දෙම වෙනවා. මේ තව කෙනෙක්ක් තියෙනවා මේ මේ තව කාලයක් අපිව සතුටින් තියන්න. ඔබලාට ධෛර්ය ශක්තිය ලැබේවා. නෙලුක සුමුදුද සිල්වා කියන සුජීවක්කාටත් ආදරේ කියලා. අනිවාර්යෙන් අපිත් ගොඩක් ආදරේ හැම දිනාටම අපිට Facebook එකෙන් එන සියලුම දෙනාට අපි ගොඩක් ආදරේ. මේ එතකොට අචිනී රේෂා කියන මම ගොඩක් ආදරය කරන දෙන්නෙක් ඔයාලා දෙන්න කියලා. අනිවාර්යෙන් ජය වේවා. එතකොට මේ රසියා මචන් කියලා කෙනෙක් ඉන්නවා. එයා කියලා තියෙනවා දඟගේ හැරදා ගමරට එනවා සින්දුවෙන් පොඩි කොටසක් හරි කියන්න කියලා. කොරියාවේ අන්සාන් වල ඉඳලා තරුණ කැලම ඉන්නවා කියලා තමයි කියන්නේ. නේ. දඟගේ හැරදා ගමරට එනවා මැණිකෙට මොනවද ගෙනියන්නේ අත මිට සිඳිලා ගම ගැන හිතලා බුගම්බර ඉඳලයි එන්නේ. ලැස් වෙලා වණක් තව ගොඩක් කියනවා මතක හැටියෙන් තමයි කියන්නේ. සුජිත් දිමුතු කියනවා මෙයා තමයි ලංකාවේ නම්බර් 1 ගායකයා. යේවා. එතකොට මේ දිලුක සරත් චන්ද්‍රට ආසාවක් තියෙනවා. ඒ තමයි මං ආසාවෙන් ඉන්න අජිත් අයියට සෝන් එකක් කරන්න හීනයක් ඒක. ආ එහෙනම් මගේ නම්බර් එක දෙන්න. මට අනිවාර්යෙන් කතා කරන්න කියන්න. එයාගෙන් සින්දුවක් මට ලැබෙන්න. ඒක නේද කතා කරන්න. ඔව්. අනිවාර්යෙන් ගන්න මම කැමතියි කියන්න දෙන්න කියන්න. දැන් නම්බර් එක කියන්න ලෑස්තිද? ඕ 077 3205. 077 3205 මට කෝල් එකක් දෙන්න. අපි සාකච්ඡා කරලා කරමු. මට අනිවාර්යෙන් මං ගන්නවයි කියලා කියන්නේ. අපි සාකච්ඡා කරලා යම් කිසි මට්ටමකට සින්දුව අපි එන්න කතා කරලා කරමු. මට කෝල් එකක් දෙන්න. හරි. දැන් මේ තව ගොඩාක් කතන්දර එනවා මේ මේ ඊට කලින් කතා කරනවා මේ සුජීවක්ගේ දැන් මේ සංගීත කණ්ඩායම වැඩ කටයුතු යනවා. සැලුන් එකේ වැඩ කටයුතු යනවා. ඉතින් ඕක තමයි තියෙන්නේ මේ දවස්වල. මේ දැන් නිවේදිකාවක් බවට ආපෞසරයක් පත් වෙලා තියෙනවා නේ. පත් වෙනවා. දැන් අපේ ඒක එහෙම වෙලා කියලා දැන් මුල් වරට තමයි කිව්වේ අද. අනිවාර්යෙන් අද තමයි ඒක කන්ෆර්ම් වුනේ. හිතා අනිද්දා අපිට බලන්න පුළුවන්. හරි. එතකොට මේ දැන් තව දෙයක් තමයි මේ සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීම ලොකු වගකීමක්. ඒක පවත්වාගෙන යෑම ඊටත් වැඩිය අමාරු කාර්යයක්. දැන් මේ සංගීත කණ්ඩායම සමහරට මම කියන්නේ හැර කට්ටි හැර යන කතන්දරේ නෙමෙයි මම කතා කරන්නේ. සමහරට සංගීත කණ්ඩායම අර අවස්ථා ඉහළම තැනට එනවා. ආපහු පහළම තැනට එනවා. ඒ දේවල් කොහොමද මේ සම්බැලන්ස් කරගන්නේ? ඔය ඒක තමන්ගේ කර්ම ශක්තිය අනුව වෙන දෙයක් නේද? අපි දැන් අපි වුණත් බලන්නකෝ. දැන් අපිත් කිසි දවසක අපිට වැඩ වැඩි වෙන දවස් තියෙනවා. නේ වැඩි වෙන වකවානු තියෙනවා. ඒ වගේ කණ්ඩායම හැංගීම, කණ්ඩායමේ වාසනාව, ඒ සියලුම දේවල් එකතරට එන්න ඕනේ. යාම තමයි මේ කණ්ඩායම ටොප් එකට එන්නේ. ඒ කියන්නේ උඩටම එනවා. යම් කිසි දවසක ඒක උඩම තියෙන්නේ. පොඩි කාලයක් අවුරුදු 2-3ක් තිබිලා ආයි එයා පල්ලෙහාට එනවා. අනිත් තව එක්කෙනෙක් උඩට එනවා. ආයි දැන් බලන්න දැන් හිප් හොප් රැල්ල ආවා. අපිට කිව්වේ මල් ගායකයෝ මම කිංස්ලි අයියා සුබානි. එතකොට මල් ඒ මල් ගායකයෝ ගිහලා ඊට පස්සේ හිප් හොප් රැල්ලක් ආවා. ඉතින් අපි එන්නේ ඉස්සෙල්ලා හින්දි රැල්ල තිබුණේ ලංකාවේ. ඒක නැති කරා සන් ප්‍රෝනීල් අයියාතුළු අනිත් ඒ බෑන්ඩ්ස් එකේ කාලේ හිටපු. ඒ වගේ එක එක කාලවලට එක එක දේවල් එනවා. නමුත් පවතින්නයි අමාරු. ඒ ආපු කට්ටිය නැවතුණා. ඒ අපේ රේන්ජ් එකේ ආපු සෙට් එකේ ඉතින් දැන් මේ රේන්ජ් එකේ මම කියන්නේ ආපු සෙට් එකේ කවුරුවක් සින්දු ඒකාකාරී බවත් ආවා. එකම කී එකේ එන්නේ එකම ඉන්ස්ට්‍රුමන්ට්ස් බොක්ස් গিටාර එකයි පියානෝ එකයි. ඉතින් ඔය ටික දාලා ගහලා එකම කෝඩ්ස් වර්ක් එක යනවා. සමහරට ගායකයන සින්දුක් මාරු වෙනවා. ඔව් ගායකයන කෝඩ්ස් වර්ක්ස් මාරු වෙන වෙලාවල් තියෙනවා. ඒක එහෙම වෙනවා. ඉතින් මේ විදිහට ගියපුවාම ඒක වෙනම සාමාන්‍ය විදියක් ඒක. ඒක නිසා ඒක ඒ පැත්තට ගිහිල්ලා ඒක විනාශම වුණා. එහෙම දෙයක් වුණා. සරලභාවයක් නැහැ, තේරෙන්නේ නැහැ. වචන ටිකක් කටහසේ තියන් කියනකොට මිනිස්සුන්ට සාමාන්‍ය දේවල් සාමාන්‍ය සරල භාෂාවක් තියෙනවා. අපේ මිනිසුන්ට රට ටක් ගාලා කැකී වෙන්න ඕනේ. එතකොට තමයි සින්දුවේ මං හිතන්නේ මිනිස්සු අතරට යන්න ඉක්මන් වෙන්නේ ඒකෙන්. ඉතින් මේ වගේ ගොඩක් ප්‍රශ්න තිබුණා. නමුත් මේක දැන් ආයෙ එනවා. දැන් ආයෙ අර ටික එහෙම පස්සට ගිහිල්ලා මේ ටික ඇවිල්ලා ආයෙ ටික දවසක් ආයෙ ඉන්නවා ආයෙ යනවා. ඉතින් මේ වගේ මේක රොටේෂන් එකක් ඉන්නේ. ඒක මේ කාටවත් හිතලා කරන්නේ නැහැ. මම මේක ජනප්‍රිය වෙන්න ඕනේ. අල්ලන් ඉඳීමෙන් තමයි වාසනාව වෙන්නේ. මේ අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන වෙලාවෙලා තියෙන දැන් හදිසි ගමනක් යන්න තියෙනවා. හදිසි ගමනක් තියෙනවා. මේ අජිතය මේ මාහන කැමති මේ
ලබන සතිය මෙතනට ගේන්න ඕනේ කවුද කියලා වට හිතෙන්නේ? ඒ සංගීත කණ්ඩායමක කෙනෙක්ද? සංගීත කණ්ඩායම කෙනෙක්. ඔව්. ඔය සංගීත කණ්ඩායම කෙනෙක් නම් අනිවාර්යෙන් තුෂාර සුභසිංහ හොඳයි, චමල් හොඳයි, සහර ප්ලාස් ප්‍රදීය හොඳයි. ඉතින් බෑන්ඩ්ස් ඔය ලාල් අයියා හොඳයි, ශංශයි. ඔය අජිත් අයියා හොඳයි, විතානගේ සේනක හොඳයි. එතකොට ඉන්න හොඳ චරිත ගේන්න. ඒගොල්ලන්ගේ නම් ඔයෙක් රසවත් කතා ඇති. අනිවාර්යෙන්. ඒගොල්ලන්ගේ නෙල්ල මේ පින්නන්න අපේ සහෝදර මේ ජනතාව ආසාවෙන් ඉන්නේ මේවා බලන්න මේ වගේ කතා කරන්න. අනිවාර්යෙන් කරන්නේ සුජීවක්කාට එහෙම කිව්වොත් කවුද ගේන්න හොඳයි කියලා හිතෙන්නේ? ආටිස්ට් කෙනෙක්ද? ආටිස්ට් කෙනෙක් වාට හිතුණොත් ආටිස්ට් කෙනෙක් නම් රසබර කතාවක් කියන්න පුළුවන් කෙනෙක් සහ අපේ ප්‍රේක්ෂකයන්ට අපිව බලන අපිට ආදරය කරන කෙනෙකුට දෙයක් ඇතර කියන්න පුළුවන් කෙනෙක් නෑ අය. ඔව්. එහෙනම් නමක් කියන්න. එහෙම නෑ. ඉතින් ආටිස්ට්ලා ඕන ආටිස්ට් කෙනෙක් හොඳයි. නිලියක් වගේ හොඳට කටකාර කතා කරන්න පුළුවන් කෙනෙක් වගේ නම් දමිතා හොඳයි. ඔව් දමිතා හොඳයි. හොඳයි. ඉතින් වෙන කවුද යන්නේ? සුප්‍රියා හොඳයි. සුප්‍රියා හොඳයි. ඉතින් මේ කලාකරු සියලු දෙනත් එක්ක අපි සාමූහික වැඩ කරනවා. අපිට දැන් ප්‍රපෝස් කරන්න කිව්වොත් අපිට දැන් මේ වෙලාව වෙන්නේ නැහැ. මොකද අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ ලෑස්ති වෙලා ඉන්නේ. සියලුම දෙනා මේ ස්ටේජ් එකේදී මට හම්බ වෙන්න බෑ. අපි එහෙම අර්බුද කාලිතත් ඇරයත් එක්ක තරහයි, මෑත් එක්ක තරහයි. එහෙම නැහැ. කියන්න තියෙන දෙයක් කියනවා මූණට කිව්වා. එතනින් ප්‍රශ්නේ සෝල්. අපි මේ ගමන යන නම් මේ එකමුතුව තියෙනවා. නැත්නම් මම අරයාගේ ගම කියන්න එපා. දැන් මම මෙතන පැහැදිලිව ගියා සේනකගේ නම කියන්න එපා. ආ මේ දකුණේ කා ගැව සීරියස් ඉනේෂ්ට බුද්ධික ඒ සෙට් ඉන්නවා. එතකොට අපි මේ හික්කඩුවේ ශායිනි. මේ බෑන්ඩ්ස් කීපයක් තියෙනවා. හොඳට ගහන බෑන්ඩ්ස් තියෙනවා. ඉතින් ඒක නේද වැඩි ඉඳගෙන වැඩි කරන්නේ. ඉතින් ඒව ඉස්සෙන්න ඕන මං කියන්නේ මේ පොඩි પરම්පරාව මේකට ඇවිල්ලා මොන හරි දෙයක් කරන්න ඕන. අපිත් මේ මේ මේකේ හැමදාම බදාගෙන ඉන්න ඕනේ නැහැ. මේවා බාර දීලා ඈත වෙලා බලන් හිටියම හරි ලස්සනයි නේ. හැමදාම මේක සින්දු කියන්න හොඳ නැහැ. මිනිසුන්ට එපා වුණාම එපා වෙන්න කලින් යන්න ඕන. වටිනාකමක් තියලා කියලා ගෙදරට වෙලා බලන් ඉන්නනේ මේ අලුත් පරපුර කරන දේ. එතකොට තමයි මේක රසවත් භාවයක් තියෙන්නේ. මේකත් ඕන, ඒකත් ඕන ගගා පිස්සුවෙන් හිටියොත් මේක අපි දන්නේ නැහැ මිනිස්සු අපි දාලා ගිහිල්ලා. අපි හිතන් ඉන්නේ ඔක්කොම අපි දිහා බලන් ඉන්නවා කියලා. ඒ වගේ මේක බදා ගන්න හොඳ නැහැ. නිර්මාණාත්මක දේවල් කරොත් හැබැයි වයස ප්‍රශ්නයක් නැහැ. ජිප්සි සුනිල්ලාගේ අදටත් කොමර්ෂල් එකක් කිව්වත් අපිට ආසය අහන්න. නේ? ඒ වගේ චරිතය ඒවයි දිහා බලලා හැදෙන්න පුළුවන්. එයා අඳින විදිහ, එයාගේ ස්ටයිල්ස් බලන්න හරි ලස්සනයි. කතාව ඉතින් ඒ කොච්චරද? එතකොට අපි කවුද? ඒ සුනිල් අයලා කවුද? අදටත් බැලුවම ගන්න දෙයක් එතන තියෙනවා. ඒ වගේ හැමදේම පිළිවෙලට කරොත් පොඩි කෙනෙක්ගෙන් වුණත් පොඩි දෙයක් අපිට පුළුවන් ලොකු කරලා එළියට දෙන්න. හරි. මියුසික් ටීවී මොකද වෙන්නේ? අන්තිම වශයෙන් මහණි. ඇත්තටම මොකද වැඩසටහන ගැන හිතෙන්නේ? වැඩසටහන නියමයි. හරි විවෘතයි. ඕන දෙයක් කතා කරන්න පුළුවන්. නිකන් ගෙදර සිටියක ඉඳන් කතා කරනවා වගේ ලයිව් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඇත්තටම විවෘත ඕන දෙයක් කියන්න පුළුවන්. සමහරු කියන ඉඳගනිද්දිම මේ අරයා ගැන කතා කරන්න එපා, මෙයා ගැන කතා කරන්න, ඔයා එහෙම මුකුත් වාරණ දාලා නැහැ, වාරණ දැම්මෙත් නැහැ, වාරණ දැම්ම නම් අපි මෙතෙන්ට එන්නෙත් නැහැ. එහෙම එකකුත් තියෙනවා. කියන්න ඕන දේ කියන්න එපා. අපේ ජනතාව බලන් ඉන්නවා අපි දිහා. මොනවද වෙන්නේ, මොනවද වෙන්නේ කියලා. ඇත්තටම මේ ඊළඟ පාර ආයෙත් තව ගෙන්නනවා නම් අපිට එනවා නම් ලෑස්ති කරලා එන්න. මම බොක්ස් ගිටාරයකුත් තරම් ඇවිල්ලා අපි මේ Facebook එක තුරු මේ ආස සින්දු ටිකක් එක සින්දු කැලි 10ක් සින්දුම කියන්නේ මො අපි දවස අපි ලෑස්ති වෙලා අපේ ජනතාවට අපි මොකටද අපිට ආදරේ සින්දු වලට. අපි ඔයගොල්ලෝ මෙතන chat කරාට වැඩක් නැහැ. අපි ලෑස්ති වෙලා ඉන්නතු අපිට සින්දුවක් කියන්නත් බෑලා. අපි එක සැරේට මෙතන chat program එකට ඇවිල්ලා සින්දු කියන්න ගියාම අපිට පොඩි පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්නවා. අපි දවසක දාලා ඔයාලගේ මේ program එක කරලා දෙවියන්ගේ පීතෙන් බුදුන්ගේ සරණේ සාර්ථක වෙලා මේ යද්දි අපි දවසක ඇවිල්ලා අපි සින්දුම ප්‍රෝග්‍රෑම් එකක් දෙමු. ඕන කෙනෙකුට අපි Facebook එකේ ඉල්ලනකොටම ගහනවා. ඉල්ලනකොට 1200ක් තියෙනවා. තියෙනවනේ. අපිට දවස් පැයක් කවර් කරන්න පුළුවන් සින්දු 15ක් 20ක් අපිට දෙන්න පුළුවන්. අපේ ජනතාව ආ චූටි චූටි කෑලි කියන්න පුළුවන්. අපි ලස්සන අලුත් අයිඩියා එකක් ඔන්න මම ඔයාලට දීලා යනවා. ඉතින් පොරොන්දුවක් දෙන්නේ. අපි අපේ ජනතාව වෙනුවෙන් ආයි දවසකෙද්දි දැනුවත් කරලිමු. අපි යෝගිය වැඩ කරමු. අනිවාර්යයෙන්ම සුබ අනිවාර්යයෙන්ම ජය වෙන්න සුබ පතනවා. නෝනාගේ අදහසත් කියන්න. ඔව් සුජීවක්කගේ අවසාන වශයෙන් ඇතර හොඳයි. සාමාන්‍යයෙන් මම අපි තනියම යන්නේ නැහැ ප්‍රෝග්‍රෑම් වලට අපි දෙන්න යන්නේ. සාමාන්‍ය ඕන ප්‍රෝග්‍රෑම් එකකට අපි දෙන්නනේ යන්නේ. ගොඩක් වෙලාවට තනියම යන්නේ නැහැ. ඉතින් ඒ වගේ යනකොට මට හරි ලේසි. අයියා කතා කරනවානේ මම බලන්නේ. ඉතින් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ලයිව් ඇත්තට මේ ස්පෙෂලි දැන් සෝෂල් මීඩියාස් තමයි වැඩියෙන්ම finger tips වල තියෙන්නේ. ටීවී එකක් ඉස්සරහා රේඩියෝ එකක් අහනවා ගොඩක් අඩුයි දැන්නේ. අපි වුණත් එහෙමනේ. දැන් වාහනේට නැගගත් පෑක කාලයක් තියෙනවා නම් ඒ පෑක ඇතුළතදී ගොඩක් දේවල් තියෙනවා මේ social media through කරගන්න. ඉතින් ඒ නිසා මේක social media focus කරලා යන වැඩක් ඇටියට මම හිතන්නේ ගොඩක් සාර්ථකයි. මේ කාලෙට ඕපින දෙයක් අපි කරන්න. ඉතින් ගොඩක් සාර්ථකයි. අනිත් එක ඒ වගේම experience තියෙන බොහොම අත්දැකීම් තියෙන රොයක් කිව්වා වගේ preparations ගොඩක් කරපු
ගොඩක් ප්‍රපයා වෙලා ඉන්න හෝම්වර්ක් ගොඩක් කරපු කෙනෙක් ඔයා. අලුතෙන් වාට ආටිස් කෙනෙක් එක කතා කරන්න ඕන විදිය නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඕන විදිය කියලා දෙන්න ඕනේ නේ. ඒ වගේ කෙනෙක් එක ප්‍රෝග්‍රෑම් එකක් කරද්දී හරි ලේසි. ලස්සනයි. ඒ නිසා සුබ පතනවා. ප්‍රෝග්‍රෑම් එකටයි වාටයි. ලස්සනයි. ජය වේවා. අද මෙහෙමයි ආයි අපි එනවා. අපි එනවා මේ සින්දු 2200 කියන්න. අනිවාර්යෙන් එනවා. අපි අමුතු රෙකෝඩ් එකක් තියමු මේකේ. අපිට පුළුවන්. එහෙනම් ඉතින් අද දවසට ඔන්න මියුසික් ටීවී මොකද වෙන්නේ ඉවර කරන ලෑස්තිලා තියෙන අජිත් මුතු කුමාරට වගේම කේසු ජීවට බොහොම ස්තුතියි කියන. ඉතින් ලබන බදාදා හරියටම සතියේ මැද දවස හැන්දෑවේ 6ට අපි ලෑස්ති මොකද වෙන්නේ කියලා දැනගන්න.